හදන්න මේ ගාන මේ ගාන ටික හදාගෙන යන්න ටිකක් කයිසර එකක් බලා ගන්න මෙතන ඔයාලා වෙන මේ ගාන හරිද පටන් ගත්තා එතෙන්දී හරිද මේ හදන්න ඕනේ මේ ගාන හදාන්න බැරිද මෙතන මොකක්ද තියෙන්නේ 6 වාරයක් x දෙක බෙදීම තුනනේ තියෙන්නේ මේ හදන්න ඕනේ මේ ගාන එහෙම එන්න මේක ඩෙරිවටිව් කරන ඩෙරිවටිව් කරන දේ මේ find the derivative of each polynomial එක ඩෙරිවටිව් කරන තියෙන්නේ හරිද මේක නම් ඩෙරිවටිව් කරන ලේසි ඉතින් හරිද මොකක්ද දෙන්නේ පරිසරේ මම ලියන 6 පිටින් තිබ්බා කැලෙන් කැල ලියන්න හරි ගඩිනේ ලියනවා එකට දැන් x වල තුන බෙදීම දෙක නේ වැඩි කිරිය වල මංක උඩ තියෙන පදේ ගහලා ඉස්සර ලියන්න c plus can repeat නෑ නෑ c plus can repeat නෙමෙයි c c minus විතරයි repeat c minus d plus a b e ඔක්කොම repeat c plus can repeat නෙමෙයි දෙයනේ c plus කියන්නේ pass හොඳයි හරිනේ අයියෝ අය වැඩි කිරිය මෙතන දෙක බෙදීම තුනනේ තියෙන්නේ එම් නේද එක කඩුව. දැන් දෙක බෙදීම තුනෙන් තමයි එකක් අඩු වෙන්නේ කියලා. දෙක බෙදීම තුනක් අඩු වෙනවා කියන්නේ එකක්. එකක් අඩු වෙනවා නේ. ලියන්න ඉතින් වෙනම ලියන්න දන්න නැතුව ලියන්න. තුන ගත්ත පුසා දෙකේට 2 ඍණ මෙතන එන්නේ 3 කියලා එනවා. එතකොට දෙකෙන් තුනක් කියන එන්නේ. යම කියද එන්නේ ඍණ 1ක් කියලා. ඍණ 1 බෙදීම තුනක් නේද එන්නේ. 2යි 3යි 2 වල 3 කරලා ඍණ 3 බෙදීම. හරිද? එතකොට x වාරයක් ඍණ 1 බෙදීම තුනක් කියලා එනවා එතෙන්ට. එකක් අඩු කරා. හරිද? n වාරයක් x වෙන ඍණ එක නිකන්නේ. දැන් කරා කරා මේ වොන්ට සෑන් කරලා තියෙනවා. ऐसे निकाल दे रीना आर दे में तो ना तमारे दे कारण है ये बात में तो ना हीना देखा बेदी में तोड़ा में तो दिन कौन तूने बेदी में देखा तीन वा आर दे स्वार या रीना है तीन आर दे मैंने वो करने वाला तेरुंगा ले सीन ना आर दे सड़क यहाँ लिया तो देखा बेदी में तोड़ा तीन में कहीं तूने बेदी में देखा होगा तूने बेदी में देखा तीन वा हीना प्लस मतलब रीना है तीन रीना है नोडियो रीना को मत तेक के नोडियो रीना है बसे වාරක් x කියලා ගත්තා මෙතන ඍණ 1 තමයි ඍණ 6 තමයි කඩුවේ කියලා ඍණ 6 කඩුවා ගන්න ඍණ 7ක් වෙනවා හරිද මෙතන මොකක්ද දෙන්නේ මෙතන වරහන දාන ඍණ ඍණ ගුණක් තියෙනවනේ දැන් දෙකිනක් ඉතින් තියෙන්නේ හරිද ඍණ 6 වාරයක් අර තුන බෙදීම දෙකක් තියෙනවා sorry කියන්න වෙනවා තුන බෙදීම දෙකක් තියෙනවා එතන දෙන්නේ කද ඍණ 6 වාරයක් x ඍණ හතයි කියලා එකක් එනවා හරිද? එයා ඊළඟ එකද? වරහන් දාලා ඉවර දාන ලේසි හරිද? මේ ලේසි ගානක්. ඊට පස්සේ මෙතන මොකක්ද තියෙන්නේ දැන්? වර්ගමූල 41. වර්ගමූල 41 කියන්නේ වර්ගමූල කියලා කිව්වම මොකද මේක ඩෙරිවටිව් එකක් හද දෙන්නේ? මොකද කියන්නේ ඩෙරිවටිව් එකක්? වර්ගමූල 41. ඩෙරිවම් බිඳුවයි. ඒ වර්ගමූලේ තියෙන x අකුරු මොකුත් නැහැ. x අකුරු තිබ්බනම් තමයි ලියන්නේ හරිද? මේක බිඳුව. හරිද? ඍණ මෙතන 5x ඩෙරිවටිව් එකක් හද දෙන්නේ. x අංගිනා කියලා 5 කියලා නේද? හරි. ලේසි ගානක්. මේක ලියන්න එපා 31 ඩෙරිවටිව් කරන්න එපා භාගය පදය කියලා මේ 41 දින මොකද x පද නැන්නේ හරි හරි ඊට පස්සේ මෙතනදි ගත්තා ඊට පස්සේ මෙතනද ඊවසාලගෙන කපන සුරු කරපු වෙන්නේ මේ කපන මෙතනින් කියද 2යි කියදෙනවා ආ මෙතන 2 කියලා කවද 2 කියන්නේ කියද 4යි 4යි x වල ඍණ 1 බෙදීම 3 ඍණ 3 කියන කතාව තියනවා ඊට පස්සේ මෙතන මොකද මේ කැපුවා කියන්නේ මෙතනින් 3යි ඍණ 3යි එතන ඍණ 3 තමයි වැඩි වෙනෝනේ 3 මෙතන 3ක් තියෙනවනේ කියද ධන 9යි කියලා ලකුණු වෙනස් වෙනවා ධන 9යි x වල ඍණ 7යි මෙතන තියෙන හේද මේ බිඳුව ඉගෙන ගන්න ඕනේ කීයද ඍණ 5ක් කියලා එනවා හරිද මේකේ උත්තරයට ආවේ හදමු කෙනෙක් කියලා කවුරු හරි මේකේ උත්තරයට ආවේ හරිද මෙතන හරිනේ 13 න් අඩු වෙලා 2 බෙදීම 3 එකක් ගියාම හරි 3 ගත්ත 3 එක ඍණ 3 හරිද භාගය 2 න් කැපිලා ගියා 3 හරිනේ උත්තරේ මම හිතන හරියද කියලා හදමු කෙනෙක් කියලා කවුරු හරි හදන්න පුළුවන් නේද දැන් ඉත කරපු දේ හරිනේ ඉන්න ඉන්න හරි යති කියලා හිතනවා හරිනේ මම දන්නේ නැවනේ අදර වාර කතන්දරේ මොකද වෙන ලේසි ගන්න කියලා දැන් ඊට පස්සේ මෙතනදී ඊළඟ ගානට යනවා ගාන හරි යතින්නේ කවුරුත් කිව්වෙත් නෑ හරි කියලා හදන්නද කට්ටි තාම ඒක හිතන්න එපා ඒක පස්සේ බලමු හරි මොකක් කරි බලමු ෆිසික්ස් එහෙම දින්න කට්ටි දැස්සෙන් ඊතල මේක බලා ගන්නද මේ නේක විලාද දින්න දැන් ගන්න දෙන්නේ හරි ඊට පස්සේ මොකක්ද තියෙන්නේ මෙතනදී වල බලන්න මෙතන මොකක්ද තියෙන්නේ මෙතන තියෙන x වර්ගය බලන්න මේ කැලල් ගන්න ඕන මොකක්ද තියෙන්නේ මෙතන වල තියෙන බෙද ගුණිතයක් තියෙන්නේ මේක ලියන්න දෙන මට අතන හදන්න ඕන
දිග වැඩි ඇත්ත. x වර්ගය r ධන ස්ක්‍රීන් එකට දාලා දෙන්න. හරි. වෙනවද? හරි. මෙතන තියෙන මොකද්ද ඉස්සෙල්ලාම ගන්න පුළුවන් ලියන්න ඕනේ. ඉතින් මෙතන x වර්ගය ධන 2x ධන 3 වාරයක් 3 බෙදීම 2 හරිද? ඊපස්සේ තියෙන මොකද්ද? 2x වර්ගය ඍණ 3x ධන 4 දෙක බෙදීම තුනක් කියලා තියෙනවා. අංක දෙකක් තියෙන මේ. එකක් තුන බෙදීම දෙකක් දෙක බෙදීම තුන තියෙනවා. ඉතින් ගන්න හදන්න ගන්න බලා ගන්න. හරි. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? වලදින මෙතන බලා ගන්න හදා ගන්න ගන්නකොට මෙතෙන්දී මේක දෙකක් තියෙනවා වෙන වෙනම ගුණිතයක් තියෙන තියෙනවා නේද? වරහන් වරහන් දෙක ගන්න කලින් මෙතන පොඩක් පූල් එක දාන්න මේ දෙකට. ඉතින්ලා මේ දෙක තමයි වෙන වෙනම හදාගන්න. ඉතින්ලා මොකද මං කියන පළවෙනි පදේ ලියනවා. පළවෙනි පදේ ලියලා මොකද පළවෙනි පදේ තියෙන එක එහෙම ලියනවා. තියෙන එක ලියනවා 1 වර්ගය ධන 2x ධන 3 කියලා ලියනවා. උඩ ඒක එහෙම ලියලා තුන බෙදීම දෙකක් විදියට. හරිද? වාරයක් දැන් දෙවෙනි පදේ ලේටුවා දෙවෙනි පදේ ලේටුවක් දුකක් තියෙනවා මෙතන බලාගන්න ලේටුවක් දි 2x 3 තියෙනවා හරි පරිස්සම් බලාගන්න නේද දෙක බෙදීම 3 තියෙන හරිද අර මං කිව්වා මේකේ වරහණක් තිබ්බොත් ලේටුවක් දි මොකක්ද වෙන්නේ ඉස්සෙල්ලාම මේක තියෙන එක ඉස්සරගෙන මෙතන ලියන්න මේ පදේ මායිසලා ලියලා එකක් අඩු කරලා ලියන්න උඩ බදර්ශකින් හරිද මොකද වෙන්නේ දෙක බෙදීම 3 මෙතන තියෙන එක ඒ විදිහට මා ලියන අතුර තියෙන පදේ ටික ඔහොම 2x ඍණ 3x ධන 4 කියලා තියෙනවා හරිද වාසේ ඍණ දෙක බෙදීම තුනේ එකක් අඩු වෙන්න ඕනේ. ඇයි ඍණ දෙක බෙදීම තුනක් අඩු වුණා මොකක්ද වෙන්නේ? ඒක ආයි බලන්න දෙක බෙදීම තුනක් අඩු කරලා ලියලා බලන්න. ඉතින් අඩු කරලා තේරෙන්නේ නැත්තම් ඉතින් පැත්තකින් ලියාගන්න. පොදු පදේ ගත්තා 3යි. ඊට පස්සේ දෙකේ එකක් අඩු වුණාම මේ කීයද වෙන්නේ? එකයි අඩු වුණාම ඍණ 3යි. ඒක ඍණ එක බෙදීම තුනක් වෙනවා. හරිද? ඍණ එක බෙදීම 3යි. දැන් ඍණ එක බෙදීම තුනක් කියලා එනවා දැර්සෙක. හරිද? වාරයක් එහෙම දාලා අපිට නිකන් ඉන්න බෑ. වලට එන මේ ඇතුලේ පදේ රිඩියු කරන්න ගන්න ඕනේ. ඇතුලේ පදේ මොකක්ද තියෙන්නේ? ඇතුලේ පදේ තියෙන්නේ x වර්ගය මෙතන 2x වර්ගයේ තියෙනවා නේද 2x වර්ගයේ තියෙන සෝරි හොඳේ 2x වර්ගයේ තියෙන්නේ මෙතන 2x වර්ගය ඉන්නවා හරි ඉතින් 2x වර්ගය වලට ලැබුණා මොකද 2x වර්ගය කියන ලැබුණා මොකද 2x කියන එක මෙහෙම තියෙනවනේ 1x වර්ගය කියලා ඒක ඉස්සරහට තියෙන 2 කියලා කොහොමද කියද වැඩි කිරියක් කියද දෙනවා කියද 2ක් කියලා 2 2වරක් 2 4යි මේකේ කරුණා 1යි කියලා එතන 4x කියලා එනවා හරිද 4x ඊපස් මොකක්ද දෙන්නේ ආයි මෙතන ඍණ 3 තියෙන ඍණ 3 x ඍණ 3 x වල x අයින් කරනවා කියද 3ක් කියලා එනවා ඍණ 3යි මෙතන 4 දෙරුවාම බිඳුවයි. ඒක හරියට. ඉතින් මොකක්ද වෙන්නේ මේක ලේබල් කරපුවාම? ගත්තොත් 2යි මෙතන එන්නේ 2 බෙදීම 3ක් එනවා. 2 බෙදීම 3යි ඊට පස්සේ එනවා 2x වර්ගය ඍණ 3x ධන 4 වාරයක් ඍණ 1 බෙදීම 3 වාරයක් මෙතන 4x ඍණ තුන කියලා එනවා හරිද පැහැදිලිද තේරෙන දේ කියනවා කියන අයිසරයක් කරන්න හරිද මේ පද දෙකක් ඉදිරි ගුණිතයක් දාන්න ඕනේ මේ ඔක්කොම කරන්නේ හරි ගුණිතයක් දාන්න ඕනේ පළවෙනි පදේ තිබ්බ දෙවෙනි පදේ තිබ්බ දෙවෙනි පදේ තිබ්බ මේ ඔලේ ඉදිරි කරගත්තම ඔයාලා පෙන්නන්න වෙනින්ද ඒක ඉදිරි කරද්දී ඔයාලා පෙන්නේ වරහන පිටින් අගයක් තියෙනවා ඒ අගේ ගද්දි මම කෝ ලියන්නේ වරහන පිටින් ඉඳලා ඉස්සර ගෙන ලියන්න ඊපස්සේ ඒක ලියලා අයම් මේ පදේ ලියලා ආයතන මෙතන ඒකෙන් එකක් අඩු කරගෙන ඒක අඩු කරාම මොන්ද ඉන දෙක බෙදීම තුනෙන් අඩු කරාම ඉන එකක් වෙන එක බෙදීම තුනක් කියලා වාරයක් ඊපස්සේ ඒක ලියලා එහෙම ආය ඇතුලේ පදේ ඉදිරි කරා ඇතුලේ පදේ ඉදිරි කරා 2x වර්ගය 3x නේ දින 4 ඉදිරි කරා වෙන්නේ ඉස්සර ගෙන 4x ඉන තන තුනේ දුක තුනයි කියලා එනවා හරිද හරි එතන ඒකයි හරි නේද තේරුණා නේද හරි වැරදුනොත් කියන්නේ කවුරු කියන්නේ මැසේජ් එකක් දාන්න ඕනේ තුරු කිරීම වැරදුනොත් කියලා වඩත් තුරු කිරීම තමයි කියන්නේ දැන් හොඩක් කරලා ඉබාරිය ආදර ඔහේ ලකුණු නැහැ ඊට අපරාධි හරි ගෙදරම බයිනවට කියා දෙනවද සර් ලකුණු නැහැ කියලා හරි ඊට පස්සේ මෙතන තියෙන මොකද්ද දෙවෙනි පදේ තියෙනවා ධන ධන කියලා තියෙන දෙවෙනි පදේ ලියන දෙවෙනි පදේ වෙන මොකද්ද 2x වර්ග 2x වර්ගය ඍණ 3x ධන 4 වාරයක් මෙතන දෙක බෙදීම 3ක් කියලා එනවා හරිද ඒක ඒකේ විදිහටම ලියන දෙවෙනි පදේ විදිහටම ලියන හරිද දැන් ගන්නවද පළවෙනි පදේ ඍජු ගන්න පළවෙනි පදේ ඍජු ගම මොකද වෙන්නේ ඒක පළවෙනිම ලියන්න මෙතනින් x වර්ගය ධන 2x ධන 3 හරිද මෙතන එන්නේ කිද 3 බෙදීම 2ක් තියෙනවා හරිද හරි ඔයාලා මං කිව්වා අර විදිහම තමයි හිතන්නේ මං කරා ගොඩක් දණ කරා මේ වගේ දැන් හරිද එන්නේ කෙලින්ම පළවෙනිතන කියලා ඉතරෙන් හැල ලියන්න තියෙන බලය තාක්ෂක එහෙම ලියන්න ගිහලා දෙක තුන බෙදීම දෙක ඉතුරු වෙන පදේ ඒ විදිහට ලියන්න ආයි සරයා x වර්ගය ධන 2x ධන 3 වාරයක් එහෙම ලියලා මේ තුන බෙදීම දෙකෙන් එකක් අඩු කරන්න තුන බෙදීම දෙකම කියන්නේ කියදෙන්න දැන් තුන බෙදීම දෙකෙන් එකක් අඩු කරන්නේ ඉතින් එන්නේ කියද පොදු පදේ ගත්තා 2 කියලා ඉතින් එන්නේ කියද 3 ඍණ 2 කියලා එනවා ඉතින් මොකද ඍණ
තුනේ එකක් කියන්නේ කීයද? තුනේ එකක් කියන්නේ ධන භාගයයි. තුනෙන් තුනෙන් තුනේ ඍණ ගන්න අඩු කරන්නේ. ධන භාගය නෙමෙයි තුනේ එකක් ගියාම කීයද? එහෙමද තියෙන්නේ? ඔලා ගන්න පටල ගන්න බා. චුට්ටක් ඉන්නවා කලා. තුන බෙදීම දෙකෙන් තමයි එකක් අඩු වෙන්නේ. හරිද? එකක් අඩු වෙන්නේ. ඊට පස්සේ පොදු පදේ ගන්න මොකද? දෙක දෙක කියන්නේ ගන්න තුන. එතන ඍණ කියලා ගන්න. හරිද? තුනෙන් දෙකක් කරනවා කීයද? එකයි. හරිනේ ධන භාගයක් කියන්නේ. හරිද? හරි. ඒකෙන් ධන භාගයක් කියලා එනවා. තර හරිනේ මට තේරෙන එක ලොකු නමාරක් නෑ හරි ඊට පස්සේ අතුරු දින පදේ ඍණ ගන්න යනවා අතුරු දින පදේ මොකක්ද තියෙන්නේ දැන් ඔන්න x වර්ග දින එක ලේසි අතුරු දින පදේ ඍණ ගන්න x වර්ග කියන ඍණ ගන්න මොකද 2x කියලා ඉස්සරහට එනවා 2x කියලා මෙතන 2x ඍණ ගාව එක ඇඟිල්ල කියලා ධන 2ක් කියලා එනවා අතන 3 ඍණ ගාව 0 කියලා එනවා හරි මේක 0 හරි හරි මේක එනවා මෙතන උත්තරට අන්තිමට ලියන්න මෙතන ලියන්න මොකක්ද දෙන්නේ මෙතන කියලා x වර්ග 2 මෙතන ලියන්න
ටී වල එක බෙදීම ටී වල වර්ගයක් කියලා යට තරංගන්න පුළුවන් අරකම තමයි අරගෙන ඒක හරින් මම ගත්තා කරා මේක ඒ වල කියලා එන් වල තිබ්බොත් මේ උඩ තරංගෙන්ද ඍණ වෙනවා ඒ ඍණ එන් කියලා එනවා නැත්තම් උඩ තිබ්බොත් ඒ වල එන් කියලා ඒක යට තරලා දෙද්දි එක ඒ ඍණ ඍණ එන් කියලා එනවා දැසි කියලා ඒකෙන් ගත්තා හරි ඊට පස්සේ මෙතන මොකක්ද දෙන්නේ එලියන් එක බෙදීම ටී කියලා මම හදුව කොට ලස්සනට ආ මෙතන අපිට ඍණ ලකුණක් තියෙනවා මේ ඍණ ලකුණක් තියෙනවා මෙතන මම මෙතන දැම්ම මොකක්ද දෙන්නේ මේ ඍණ ලකුණක් තියෙනවා මෙතන ඍණ ලකුණක් දීලා තියෙනවා මෙතන මෙතන ඍණ එක බෙදීම ටී යනවා හා එතන මොකක්ද යනවා මේක ධන කියලා ධන විදිහට ලියනවා හරි හරි අර උඩ පෙළ ලියා ගන්න ලියා ගන්න හරිද ධන එක බෙදීම ටී වර්ගයක් කියලා එනවා ඊට පස්සේ දසුරු කිව්වේ නේද ඔයත් හරි මෙච්චරයි මේක උත්තරේ මෙච්චරෙන් දසුරු කරන්න යන්න එපා මේක තීරමන්නේ හරිද දහනමක් කියන බලය ගන්න යන්න එපා හරිද හරි නේද ඔයකින් උත්තර මේක තාවේ හරි හරි නම් කියන්න මම හරි ඔයකින් උත්තරේ හරිද කියලා එසේ මම හරි ඊට පස්සේ දැන් මම කියන කරනවා නේද හරි ඊට පස්සේ ඊළඟ ගන්න මේක හදන්න ඕනේ මේක හදන්න ඕනේ නේද මේක හන්දේ හදන්න ලේසියි මේක හන්දේ හදන්න උරන් නේද ඕනේද හදන්න බලන්න ඕනේ පොඩ්ඩක් බලන්න ඕක හදන්න ඕකට මෙතන මොකක්ද තියෙන්නේ අද වයිෆෝන් අද උනේ iPhone නේ i6 i වදයි 11 12 තියෙන හැටි මෙතනද මේ මෙතනද ගන්න x වර්ගය තමයි එකනේ තියෙන්නේ හද මේක වල වෙනවා මෙතන මේ සම්පූර්ණ වර්ගමූලයක් තියෙනවා ඒතරම වර්ගමූලයක් ආවත් මොකද වෙන්නේ x කියලා මොකද ලියන්න පුළුවන් x වල භාගබලයක් විදිහට හරිද ඒ වගේ මේක සම්පූර්ණ භාගබලයක් විදිහට ලියන්න ඒ වගේ ලියන ඉස්සලා බලා ගන්න මම කොහොමද ඉස්සලා මේක කොහොමද අරගෙන වර්ගමූලයක් තියෙන භාගබලයක් විදිහට ලියන්න ලියන මේක x වල වර්ගය ගන්න එක බෙදීම x වල වර්ගය ධන 3 කියලා මෙතන මේක භාග බලයක් විදිහට ලියන්න. පුළුවන් ලියන්න වර්ගමූල අයින් කරම භාග බලයක් විදිහට ලියනවා. ඉන්න බස. දෙක වෙන වෙනම වරහන් දාලා දැම්මොත් ගාන වැරදෙනවද? පුළුවන් හදන්න. කොහොමද එක උත්තර එන්න ඕනේ? ඒ කියන්නේ මේක ඔයාලා වෙනම කඩලා ලියන්න පුළුවන් මෙහෙම. ඔයාලා මෙහෙම හදන්න යහනේ. x වල ධන 1 දීලා ඔයාලා මෙතන භාග බලයක් ලියලා එනවා දියන්න පුළුවන් ප්‍රශ්නයක් එන්නේ නැහැ හරිද කොහොම හරි කම උත්තර එන්න ඕනේ ලාගේ වල කියනවා ඉතින් කොහොමද වල මේක දාන්නේ නැහැ මේකනේ ක්වෙස්චන් වල දාන්න තෝදන්න බෑනේ හරි නේද වැරදෙන්නේ නැහැ හරි දියන්න පුළුවන් ඒ කියන්නේ වලට මෙතන වල වෙනම තිබ්බ කියලා පුළුවන් මේක සම්පූර්ණ මෙහෙම තන කරා මෙතන AB කියලා ලියලා AB කියලා ලිව්වොත් ඒක අපේ කොහොමද හරි AB කියලා ලියලා දැන් වර්ගයක් තිබ්බ කියලා දැන් වල වෙනම කරන්න පුළුවන් මේකේ වර්ගය බෙදීම B වල කියලා ගන්න පුළුවන් ඒක අවුලන අර AB වල සම්පූර්ණ වර්ගයක් වගේ තමයි B වලත් එන්නේ අර. ඒක අපි කියන්න බලන A වර්ගය B වර්ගයෙන් ලියන ලියන්න පුළුවන්. ඒ වගේම ගත්තා මෙතන එන්නේ. හරි. හරි. ඒක අවුලන නැහැ. හරි. ඒක අපි මොකද හරි. එහෙම දන්න පුළුවන්. මම දැන් මේ පොඩක් හදන්න හරි. එහෙම නැතුව මම චුට්ටක් හදන්න. මට ලේසි කියලා වගේ හිතෙන හින්දා. කොහොමද එකම උත්තර එන්න ඕනේ හරි. 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 ඊට පස්සේ එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ ගන්න මොකක්ද වෙන්නේ? ඉස්සෙල්ලාම බලා ගන්න හදන විදිය. එහෙම අදුවොත් කෝෂන් රූල් එක වෙනම දාන්න. මෙහෙම අදුවොත් කොහොමද හදන්න ඕනේ කියන්නේ? අර විදිහට මේ විදිහට. ඕනි විදිහට හදන්න. ලේසි දෙයක් කියනවා කැමති කොහොමද? අර වෙනම කරලා හදන්නද? මේ විදිහට හදන්නද? සම්පූර්ණයි කරන්නේ. සම්පූර්ණයි කරලා දෙන්නේ මගේ භාගය කිසලාට ඉස්සෙල්ලාම. වරණි පිළිතිගෙන මේ කරගන්න එපේ. භාගය බලයක් කියලා එනවා. ඊට පස්සේ මෙතන එක සම්පූර්ණ එක ආයෙ විදිහට දැනතු තියෙන පදේ විදිහටම x වර්ගය දාන 1 කියලා ලියලා වර්ගය දාන 3 කියලා ලියන්න. හරි ලියලා මෙතන භාගයෙන් තමයි එකක් කරන්නේ. භාගය කරනවා කියන්නේ 3 භාගය කියලා එනවා. හරිද? ඊට පස්සේ වාරයක් එහෙම තියලා නිකන් ඉන්න බෑ මෙතන ඇතුලේ පදේ ඩිටු කරන්න යනවනේ වල. ඇතුලේ පදේ මොකක්ද තියෙන්නේ? මේ පදේ කෝෂන් රූල් එක නේද? කෝෂන් රූල් එකේදී ඩිටු කරන්න මොකක්ද දෙන්නේ? x වර්ගය දාන 1 කොහොමද තියෙන්නේ? බෙදීම x වර්ගය දාන 3 තියෙන්නේ. ඒක සමානයි. සම්පූර්ණ කෝෂන් රූල් දාලා ගන්නවා සම්පූර්ණ දාගෙන යට තියෙන පදේ සම්පූර්ණ එකේ වර්ගයක් ගන්නවා. x වල වර්ගය දාන 3 ඒ සම්පූර්ණ වර්ගය ඉස්සරහ තියෙන පදේ ඒ විදිහටම උඩ ලියනවා හරිද ධන 3 කියලා ලියනවා හරිද යට තියෙන පදේ එහෙම ලියනවා හරිද ඊට පස්සේ උඩ තියෙන පදේ උඩ තියෙන පදේ තියෙන x වර්ගය ධන 1 x වර්ගය ධන 2 මොකද වෙන්නේ x වර්ගය 2 2x කියලා එනවා එක දෙකම බිංදුවයි එහෙනම් මොකද 2x කියලා එනවා ඍණ කියලා දාලා දැන් උඩ තියෙන පදේ ලියනවා ඒ විදිහටම ආයතරය ඉල් පාටින් ලියන්න පාටින් වෙන්න තියෙනවා උඩ තියෙන පදේ මොකක්ද තියෙන්නේ x වර්ගය ධන 1 නේ x වර්ගය දාන එක සද්ද වැස්ස සද්ද සෙපොඩ් එක දාන්න හද x වර්ගය දාන එක කියලා තියෙනවා ඊට පස්සේ යට තියෙන පදේ ඍණ යට තියෙන පදේ x වර්ගය දාන 3 x වර්ගය දාන 3 කියන්නේ මොකද්ද ඍණ ගම ආයේ 3 අයින් කරනවා x වර්ගය ඍණ ගම ආයේ 2x කියලා එනවා මේකට 2x කියලා එනවා හරිද
හරි ඊට පස්සේ මෙතන මේක තමයි උත්තරේ මෙතන මේක දැන් මෙතන ඩෙඩ් කරලා මේක පොඩ්ඩක් මෙතන ලියා ගන්න හරි මම කියවම මම මෙතන ලියන මෙතන මේකත් එක වැඩි වෙන මෙතන උත්තරේ එන්න මෙතන හරි හරිද තව ඕන සුළු ගන්න පුළුවන් ඉතින් මෙතන වල පේන 2x වලින් සුළු කරලා මෙතන කපාගෙන සුළු ගන්න පුළුවන් මම සුළු කරන්න තව සැරයක් හරිද මේක බලන්න මෙතන සුළු කරන්න පුළුවන් ඇති මෙතන වල පුළුවන් මෙතන මේ මේක මේකෙන් වැඩි කරන්න පුළුවන් ඕන නම් මේක මේකෙන් වැඩි කරන්න පුළුවන් හරි ඉතින් කියලා දෙන්නේ ඉස්සලා වෙන මොකද්ද x වර්ගය කියලා වැඩි කරපන් බලන්න කැපි දනවා වගේ වෙච්ච නේද මොකක්ද කරන්න දන්නේ නැති ඉන්නේ දෙකේ මේකම තියෙන්නේ මෙතන මේක වැඩි කරන්න කියලා දෙන්නේ ඉතලා 2x තියෙනවා මෙතන 2x තියෙනවා x වර්ගය තියෙනවා හරිද වැඩි කරා මොකක්ද දෙන්නේ දන්න x වල 2x වල 3 බලයක් එනවා මම කොහොමද දශක එකතු වෙනවා මෙතන 1 වැඩි කරද්දී පහල් සමාන දශක වැඩි කරද්දී එකතු වෙනවා මේ දශක පාදාර මෙතන 3 ඉනි බලය කියලා එනවා ඊපස්සේ මෙතන මේක වැඩි කරන්න කියලා දෙන්නේ දෙවරක් වුණා 6 6x කියලා දන්න 6x කියලා හරි එතන මොකක්ද දෙන්නේ මම ලියන මේක මකලා ඉර නැති ඉඳන් කරන්නේ හරිද 2x 3 ඉනි බලය දන 6x කියලා එනවා හරිද හරි මම මෙතන වල පටල ගන්න ඉඳන් මේ තින් ලකුණු මේ පැත්තේ මම මේ දෙකේ ලක්ක මෙතන ගෙන ලියන්න හරිද 2x කියන්නේ මෙතන ගෙන ලියනවා වැඩි කරද්දි පටල ගන්න ඉඳන් ඊපස්සේ මොකක්ද දෙන්නේ ඔන්න මේක මෙතන වැඩි ගන්න මොකක්ද දෙන්නේ දෙක 2x වල x වර්ගය වගේමනේ ඒකත් දෙන්නේ නැහැ 2x ඝනය කියලා හදනවා මෙතනින් 2x ඝනය කියලා හදනවා මෙතනින් තින 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 ලකුණක් එක්ක ඇද තින ලකුණකට දින්දා එතන මොකක්ද දෙන්නේ r ගණන දෙකරම් මෙතන එක ඉලක්කවල තියෙන එතන ඍණ 2x කියලා හදනවා හරිද අදට මම මේකම කරලා ලියන්න මෙයා ටික පරි ලියන්න 2x ගණය ඍණ ලකුණක් කඩිනේ ඍණ ලකුණත් එක්ක නේද ඒක ඍණ 2x කියලා එනවා මොකක්ද දුන්නේ කැප දෙහැරේ වරනේ ඒක කපනවා වගේ දැක්කේ නේද මේක කරේ කැපුවා ඊට පස්සේ මොකක්ද ඉතුරු වෙන්නේ අපිට ඉතුරු වෙනවා 6x වාරයක් වෙන දෙක ඉතුරු වෙනවා 6x තියෙනවා නේද 2x තියෙනවා ඍණ 2x තියෙනවා 6x වලින් 2ක් x කියම් කියද 4x කියලා එනවා ඒක අන්තිම උත්තරේ මොකක්ද දෙන්නේ මේක අපිලා කියන්නේ සෙනවද උත්තරේ මෙතන උත්තරේ අන්තිම උත්තරේ මම ලියන්න මෙතනින් දැන් කොහොමද දෙන්නේ උඩ එනවා 4x කියලා එනවා 4x බෙදීම අර උත්තරේම දෙන්නේ ඔයාලා අරක දැම්ම දර මගෙන් අහපු කෙනා අර විදිහට දැම්ම මේ වගේ උත්තරයක් දාවේ නැත්නම් වෙන විදිහකට දාවේ සම්පූර්ණ කේ වර්ගයක් කියලා එනවා මේක තමයි උත්තරේ මේක යටි ටික හදපු හරිනේ අපි මේ ටික නෑ හරිද මේ ටික ලියන්න බෑ මේ ටික විතරයි උත්තරේ හරිද ගුවන් අර මේ x වර්ග ධන 3 කියන එක දැන් අතනේ හැපැත්තෙන් ගන්නකොට x වර්ග ධන 3 භාග වෙන බලෙන් එන්නේ ඔව් ඒක මේ යට වෙනකොට වර්ගයක් විදිහට එනකොට ඒ භාගය අඩු වෙන්නේ නැද්ද බං එහෙම සීන නැත් කොලේ ඉරුව අදුවේ නෑ එහෙම මොකද භාගය බලය අඩු වෙනවා කියලා කියන්නේ මට අහපු එක තැන්චුට ආය ආන පන්දුවට පුළුවන් නම් ආය ආන බඩ පොඩා මේක නම් නේද අර x x වර්ග ධන 3 එකටයි උඩ තියෙන x වර්ග ධන 1 කියන එකයි දෙකටම භාගය පොදුයි ඔව් ඊට පස්සේ ඒක අපි අර ගන්නකොට ඒක වර්ගයක් විදිහට නේද ගන්නෙ අර මේ සූත්‍රයට දාලා ගන්නකොට v වර්ග කියලා නේද අරෙන්නේ ඔව් ඒක වර්ගයක් එන්න ඕනේ හරි වර්ගයක් කියලා ගන්න ඕනේ අපිට එතකොට අර x වර්ග ධන 3 භාග වෙනි බලය වර්ගයක් නේද දෙන්නේ නෑ 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 ඒක තමයි වලට මම කිව්වේ මම ඔයාලා පද්දි ඉස්සලා අපි චේන් රූල් එක දැම්මා හරිද ඒ කියන්නේ මෙතන මේක සම්පූර්ණ එකට චේන් රූල් එක දැම්ම පිට දින මයිකට දැම්මා එතකොට ඒක තමයි මෙතන හැදුවේ අපි භාග බලයක් ඉස්සරහට ගන්න මෙතන කරා හරිද ඊට පස්සේ අතුර තියෙන පදේ මොකද්ද දැන් එතකොට ඒක අයින් වෙනවා අතුර තියෙන භාග භාග හතරන්දර නෑ මේ අතුර තියෙන මේ 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 පියෝ ගන්න මේක විතරයි මේකට තමයි නේද මේක දාන්නේ මේකට තමයි මේ කෝෂන් රූල් එක දාන්නේ හරිද ඒ කියන්නේ මෙහෙමයි වල මේ AB කියලා තිබ්බ කියලා හිතන්න ඔයෙම AB කියලා හිතන්න ඔයෙම තිබ්බ කියලා AB තිබිලා මේකේ වර්ගයක් තියෙනවා අර දාන එකේ වර්ගයක් තියෙනවා කෝෂන් රූල් එක දානවනේ ඉස්සලාම ඩෙරිවටිව් ගන්න මොකද වෙන්නේ ඒක ඉස්සලාම ලියන්න දෙවාරක් ඉස්සරහට ගෙනල්ලා AB කියලා ලියලා හරිද ඊට පස්සේ දෙකේ කඩන එකයි නේ මෙතන එකයි ඊට පස්සේ තමයි අතුරු එක ඩෙරිවටිව් ගන්න ඊට පස්සේ තමයි කෝෂන් රූල් එක දාන්න තියෙන්නේ තේරෙනවද දැනට අහපු එක හරිම හරි තේරෙනවද තේරෙනවා ගන්න එපා ඒකයි මම කිව්වේ හරි හරි වල තහවුරු මොකක්ද එක යටට කොලේ ඉවන්න එපා කොලේ ඉවන්න කමන්න කිසු නේද කොලේ ඉවර යද්දී නෑ නේද ඉතින් එහෙම හදන්න එහෙම හදන්න පුළුවන් මාදර වෙනන්න ඕන වෙලා නැති ඉන්න මම කරන්නේ නැහැ හරිද එක යටට දැම්මාම දාන්න පුළුවන් ද පළවෙනි පදේ මට අහන්න එක එක යටට දැම්මාම දාන්න පුළුවන් ද පළවෙනි පදේ ඒ අහන එකට ආය අහන්න බැරිද මට චුට්ටක් ඒ පස්සේ එක යටට දැම්මාම දාන්න පුළුවන් ද පළවෙනි පදේ මන්නෝව කියලා. ආ වා කියන්නේ මෙන්න මෙතනද කියලා කියන්නේ මෙතන එක බෙදීම කියලා දාන්නද කියලා දාන්නේ. ආ ඔව් ඉතින් එහෙම දාන්න යන්න එපා මේක. වාට මෙහෙම ගන්න පුළුවන් මම කැටි ක්‍රමයක් කියලා දෙන්නේ ඒකද? අනේ ඒක මම කියන අපි හොඳයි. ඒ අපි කියන හොඳයි. හරි. ඉංග්‍රීසියෙන් අරුව. -x කොෂන් නැතිනම් හරි. ඒක චුට්ටම ක්‍රමයක් කියලා දෙන්න හරිද?
ඉතින් මම අර මෙහෙ උත්තර දෙන්න උත්තර අකුර හම්බ වෙනවා ඒක අහපේ කොහෙන්ද පොඩි ක්‍රමයක් කියලා දෙන්නට දන්නේ දැන් මෙතන මේක තියෙනවනේ චුටි ක්‍රමයක් කොහෙද මෙතන මේක මම මොකද්ද කරන්නේ මේක කියන බලා එක යට කියලා එක යට කියලා අද කියන බලන්නේ දාන්න දන්න තුන කියලා හරිද දන්න තුන භාග බලයක් කියලා හරිද හරිද දැන් මෙහෙ දිදි කැතයි මං කරන වැඩේ මේක කැලි කැලි වෙනම කඩනවා හරිද මොකද කරන්නේ එතන එක බෙදීම මේ මේකට අදාළ නැහැ ඉතින් මේ ගාන මෙහෙම හදන්න ඕනේ මම චුට්ටක් ක්‍රමයක් කියලා ගණන් වල එතන භාග බලයක් කියලා හදනවා එතන ආයේ මේක භාග බලයක් කියලා හදනවා හරිද මං දෙක මාරු කරලා ලියනවා කොහොමද එන්නේ මේක උඩට යනවා මොකද x වල වර්ගය දාන 3 කියලා ලියලා රටට ලියන මොකද්ද x වර්ගය දාන 3 භාග බලයක් කියලා දැන් මේ කෙලින්ම ලියන්න පුළුවන් උඩට මාරු කරලා ලියන්න ඉතින් එහෙම ගන්න පුළුවන් ඕනි නා කරේ මොකද කරන විදිහ තේරෙන්නේ නැද කරන විදිහ තේරෙන්නේ එක අටට ගියා මම වෙන වෙනම ලිව්වා වෙන වෙනම මේක උඩට ගිහිල්ලා මාරු කරලා තැහැකින් එක එක බෙදීම තියෙන එක වැඩි කිරීම තියෙන එක එක බෙදීම ඔහොමනේ තියෙන AB වගේ මම වැඩි කිරීමක් කිව්වෙ මොකද තියෙන එක වැඩි කිරීම විදිහ ලිව්වා BA ලා මාරු වෙනවා මේකෙත් ඒකනේ මාරු වෙන්නේ තේරෙනවද තේරෙන්නද ඒක හන්දේ කරන්නේ තේරෙනවද දැන් ඒක නේද අහන්නත් ඔය ඔය කතන්දරන්නේ ඔහොම කරන්න ඕන කරන්නේ ඉතින් ඇත්තට ලියලා තියන්නේ මේ නිකන් වාඩි ගොන්නන්න ඉඳ කරේ මේ හරි නේද හරි එමහන්නේ මහන්නේ සෑන් නෝද එමහන්නේ අහ පස් දාන කට්ටිය හොඳයි සෑන් හරි හරි නේද උත්තර හරිද මේකේ මේ උත්තරේ හරිද මේ උත්තරේ ආවනේ වලට කියන්නේ මෙහෙම හදපුව උත්තරේ ආවනේ අර කොළ ඉරපු කතාව එයා හදුවේ නැද්ද එහෙම හරිද අහ එහෙම කිය ගන්න හරි මකනවා ඒ අර අහපින්ද කිව්වේ හරි එයා මේව පොඩ මතක තියාගන්න A B කතන්දරේ එහෙම චුට්ට ඒවෙන් තමයි යන්නේ A B කියන එක එහෙම මේව ඒවෙන් තමයි පොඩි ඒවා තමයි ලොකු වල ගණන් වලට හින්ද දාන්නේ අර දෙක බෙදීම කියලා එහෙම තිබ්බා කියන්නේ එක බෙදීම AB කියලා. එතකොට මොකක්ද වෙන්නේ? මං කව මේක කෙලින්ම දැන් තේනවා. හරිද දෙන්නේ? B බෙදීම A කියලා මාරු වෙනවා. හරිද? ඒ වගේ චුට්ටක් මතක තියාගන්න හරි. හරි. මේක එතන කරන්න යන්න එපා. මේ උත්තර ලියලා තියන අය ඉල්ලම් කරන්න යන්න එපා. මේ දැනගෙන ඉන්න ඔක ඔලින් උත්තර. හරි. ලස්සනට ලියන්න කියනද කට්ටි ලියන්න යන්න. වෙලා තිබ්බ විතරක් ඒ වැඩේ. ඔයාලා ඉගෙන ගන්න විතරක් ඒ වැඩේ කරන්න. විභාගෙදි වගේ නෑ චුට්ටක් ඒ වැඩේ කරන්න යන්න එපා. මොකද වෙලා ඉතුරු කර ගන්න. අපරාදේ. හරි. ඊළඟ ගණන් හදන්න ඕන හරි. ඊළඟ ගණන් ඕනේ නෑ නේද? කොහේ යනුල කෙලිම දාලා තියෙන අපරාධ හදන එක මොම්මද? අදන්න නැහැ උදේ ඇත්තටම මෙන්න කොහෙන් හරි දාන්න තියෙන්නේ මේ සම්පූර්ණකේ වර්ගය ගත්තා එකක් ගත්තා ඉතින් රුපියල් එකක් ගත්තා හරි ඒක හදන්න දෙයක් නැහැ වල හරි ඒක හදන්න දෙයක් නැහැ ඒක කියන්නේ හරි ඒක දාගන්න දැන් හරි දැන් ගාන මේක හදන්න මේක හදන්න ගමුද ලේසි එකක්ද සෙක්ටි එකද සෙක්ටි එකද ඉතින් මොකක්ද දෙන්නේ සෙක්ටි සෙක්ටි එකද ඉතින් ගාවනේ සෙක් එක්ස් මතක තියාගන්න සෙක් එක්ස් ටෑන් එක හරි බලන්න සෙක් එක්ස් ටෑන් එක දාන දෙක ඉදින් තිබ්බ මොකද්ද දෙක tan x tan t tan x නේද තියෙන්නේ t t t t t t t t ඕනෑගේ t t තියෙන්නේ x නේද තියෙන්නේ tan t t තියෙන්නේ ආයතන මෙතන තියෙන දෙකයි tan t දෙරුවා මොකද්ද sec වර්ගය t t මුකුත් නැහැ අතුල පද මුකුත් දෙක ඉලක්කයි මේක තමයි උත්තර දෙන්නේ මේ c හරිද එකෙම උත්තරේ ගත්ත හැකි හරිනේ sec t t කියන්නේ sec x කියන්නේ sec sec tan x ඒ වගේ sec t කියන්නේ t t tan t t තන දැන් ඊට කියන්නේ දෙකයි සෙක් වර්ගයේ දෙකයි ලක්ව තියෙනවා හරිනේ උත්තරේ මම හිතනවා හරියට කියලා හරිද ඒක ලේසි වැඩිද ක්‍රිය ගන්න ඕන නේද හරි දැන් ඒක නම් ලේසි ඇති දැන් ඒක ගන්න දෙක හදන්න ඕනේ නේද මේ පොඩ ඇප් වලට දාලා චුට්ටක් බලලා කියන්න මට ඇප් වලට හරි ඔයාලා හදපු එකක් හරි මම කොළ වල මට හැදුවේ නෑ මට මම හදුවේ නෑ දෙපාර අර කලින් සැරේ කළත් මම හදුවේ නෑ මම මේක හදුවා මට මතකක් නෑ හදන්නේ මම ඔයාලට මෙන්න මෙතන දාද්දි මොනවද තියෙන්නේ මේ x වල ගණේ තියෙනවා මෙතන x වල s වල එක වෙදීම භාගයක් x වල ගැක් තියෙනවා නේද ආ එතකොට ඔයාලට වෙනවා මේ පොඩක් රූල් එක දාන්න මෙතන පොඩක් රූල් එක දාද්දි ඔබට බලන්න ගන්න හදන්නේ හරි පොඩක් රූල් එක දාද්දි මොකද ඉස්සල්ලාම තියෙන පළවෙනි පදේ තියෙනවා x ගණය හරිද x ගණය තිබ්බා ඊට පස්සේ දෙවෙනි පදේ ඍටුව දෙවෙනි පදේ බලලා sin එක වෙදීම x වර්ගය sin එක බෙදීම x වර්ගය. අම මෙහෙම දෙද්දි ඔයාලට එකපාරට හිතා ගන්න බැරි වෙයි හරිද? ඔයාලා මම කරන්නේ මේ x වල වර්ගය උඩ කියන. මෙතන මොකක්ද වෙන්නේ? sin x වල ඍණ දෙකක් ඉදිරියට උඩ එනවා. ඕක තමයි හැම වෙලේම පාවිච්චි කරන උඩගෙන කතන්දරේ කියන්නේ මේක හැම වෙලේම ඔය වගේම තමයි පාවිච්චි කරන නෝට් එකක් හරිද? ඔහොම ගත්ත හරිද? හරි. x වල ඍණ දෙකක් ඉදිරියට. ඊට පස්සේ මොකද වෙන්නේ? sin x දෙකක් අතර ඉන්නේ. cos x. ඒ වගේම මෙතන කෝණට දැන් තියෙන x වල දෙක. අල්ල දෙනවා cos x වල දෙක කියලා එනවා හරිද? හරි එහෙම ගත්තා වාරයක් ඊට පස්සේ මං කිව්වා
ඇතුළේ පදේ ඩිටු ගන්න ඕනේ දැන් ඒක දිහා ලිකන් ඉන්න බෑ ඇතුළේ පදේ ඩිටු ඇතුළේ පදේ ඩිටු එක්ස්ට්‍රා හිඟ දෙක කියලා එක්ස්ට්‍රා හිඟ දෙක ඩිටු ගාව මොකක්ද දෙන්නේ ඔයාලා දන්නවා 2 කියලා කුසාට හිඟ දෙක ඉලක්කම හිඟ දෙ වාරයක් අතර හිඟ දෙකෙන් තමයි එකක් අඩු වෙනවා කීයද x කියලා ඇවිල්ලා හිඟ දෙක අඩු වෙනවා කියලා හිඟ 3ක් කියලා එනවා එතකොට මොකක්ද දෙන්නේ හිඟ දෙ වාරයක් x වල හිඟ 3ක් කියලා එනවා හරිද මෙතන මේ ඇවිල්ලා පළවෙනි පදේ දෙවෙනි පදේ ඩිටු ගාමනේ උත්තරේ එතකොට මොකක්ද දෙන්නේ cos වල x වල හිඟ දෙක කියලා ඇවිල්ලා හරිද හිඟ දෙවාරයක් x වල හිඟ තුන කියලා එනවා හරිද ධන ගුණ තැන තිය ධන හරිද මකන මිටි හරිද මේක තේරෙනවද නේද තේරෙන දේ කියන්න කියන්න ආයි කරන්න හරිද උත්තරය හරිද කපාට දෙන දින කරේ මේක උඩට දාලා ඒ වගේ චුට්ට පාවිච්චි ගන්න ක්‍රම හරි හරි ඊට පස්සේ දැන් දෙවෙනි පදේ තියෙන පදේ තියෙන මොකක්ද sin 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 කියලා කියලා sin එක බෙදීම x වර්ගය කියලා ගන්නවා හරිද ඒක ඉදිරියට පරිපදේ දෙටු ගන්න පරිපදේ x වල තුන්වෙනි බලන්න x වල තුන්වෙනි දෙටු ගන්න මොකද දෙන්නේ ඉස්සරහට ආව කියද 3i x කියලා මෙතනට 3 එනවා ඒක එකක් අඩු වෙනවා කියද දෙක තුන එකක් වර්ගයක් එනවා දෙකක් එනවා හරි ඒකට කියන්නේ 3i x වර්ගයක් කියලා දෙනවා හරි හරි මේකේ තව සුරුගීමක් කරන්න පුළුවන් පේනවද දන්නේ නැහැ දැක්කම පේනවද දන්නේ නැහැ කාට හරි ඉතින් ඔයාලා පේනවද මෙතන මේ මේ කැලලයි මේ කැලල අල්ල ගන්න කොටික x වල ගණේ තියෙනවා වැඩි කිරීමක් විදිහට මොකක්ද තියෙන්නේ ඉන්න දෙක මම ඉතින් දෙක ඉස්සරහින් යලා යනවා වැඩි කිරීම තියෙන ඔක්කොම ඉන්න දෙක තියෙනවා මෙතන මෙතන x වල ඉන්න තුන කියලා මේක කපන්න පුළුවන්ද කපන්න පුළුවන් කියන්නේ මේක එකක් කරන වැඩි කිරීමක් විදිහට ගන්න පුළුවන් පහල් සමාන වැඩි ගන්න පුළුවන් 3 ඍණ 3 කියලා ලියලා ඕන්න ලියන්න පුළුවන් මේකේ 3 3 කඩුවන් කියලා x වල බිඳුව කියන්නේ 1යි හරිද එහෙම නැත්නම් ආයෙ වාර වෙන එහෙම නැත්නම් ආයෙ වද වෙන කම වෙන නම් x වල ඉන්න තුන තියෙන්නේ x වල තුනනේ තියෙන්නේ මොකක්ද වෙන්නේ මම මේක ඍණ 3 තියෙන එක මම අපල්ට කියන පුළුවන් මොකද වෙන්නේ x වල තුන කියදීම 1යට කියලා කියන්නේ කැදෙක් තෝරගන්න. එහෙම ගිහිච්චත් ඒ විදිහම කපන්න. මම කෙලින්ම දැකලා කැපුවා. හරි. ආයතර මම මේ දෙක කපන්න පුළුවන්. හරි. ඒක උත්තරේ මොකක්ද වෙන්නේ මෙතනින්? මෙතන කපලා දැම්මොත් එහෙම. අන්න ඒ වගේ චුට්ටක් කපලා දාන්න. මෙතන එකක ලයින් කරන්න. මෙතන මේ දෙක කපලා දාන්න. මේ මේ වගේ කපන්න යන්න එපා ඇතුලෙන්. හරි. නේද? ඉන්න දෙකම ඉස්සරහ ගිහින්න කියද? ඉන්න දෙකයි. cos වල ඉන්න මේ වැඩි කිරීමක් ඉදිරි පිටින්ද වැඩි කරේ නේද? නැත්තම් කරන්න බෑ නේද? වාරය ධන 3 දක්වා ඉස්සර ගාලේ 3x වර්ග ඉස්සර ගාලේ කියලා sin එක බෙදීම x වර්ගයක් කියලා කියනවා. වාර ඕන නම් මේකත් ලියලා තියන්න කෙලින්ම මේ x බෙදීම වර්ගය කියන එකත් ආය අර විදිහටම හදලා තියන්න පුළුවන් වලට ඕන. එක බෙදීම x වර්ගයක් කියලා ලියලා තියන්න ඉතින් එකම ගාන තියෙන හින්දා. දැන් මුතින හරිද? හරිද උත්තරේ ආවද මේක මේක ආවද උත්තරේ කටියට? හරිද? හරිද හදම කෙනෙක් ඉන්නද හරිද හරිද කියන්න හරිද හරියාවක් කියලා කියන්න ඉතින් නැත්නම් මම දන්නේ නැහැ මම වැරදි කියලා හදුවත් එහෙම තරහයි 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 කියලා හරි හරි ඉන්නවද කට්ටි මොංගල ගිහිල්ලා දන්නේ නැහැ අර කියන්නේ කියලා හරි කියලා ඒ හැදුව තේරුනේ නැද්ද ගානේ يعني වා කියන හරි කියලා දන්නේ කොහේ තේරුනේ නැහැ කියලා නැත්නම් හොඳටම තේරුනා කියලා මම හිතන්නේ හරිද දෙකේ අපිට හිතන්න දෙයක් නැහැ ඉන්න බලන්න බලන්න ඉන්න මේක දිහා හරි එතන ඒ ගාන ඉවරයි හරි ඒක ලේසි ගාන හරිද ඒව ලේසි පුරක් ලේසි හරිද මේක ගන්න මේක හදන්න ගන්න චුට්ට උඩ ගියන්න නැත්නම් පොඩේ පොඩ සුදු අධික හරි හරි මෙතන වල පේනවා මෙතන කොස් වල පේනවා මෙතන බලාගෙන ඉස්සලාම ගාන චුට්ටක් හදා ගන්නවට වගේ නේද හරිද මෙතන පේන මොකක්ද ඉස්සරහ තියෙන cos 2s තියෙනවා sin 3s තියෙනවා මෙතන පද දෙකක් තියෙනවා වෙනවා නේ මෙතන tan ගණය තියෙනවා එකක් කියලා මම ඉස්සරහ මේ පදේ ගන්න මොකක්ද තියෙන්නේ cos 2s කියලා තියෙනවා ඊපස් මෙතන තියෙනවා sin 3s කියලා ලේසි මේ ගන්න හරිද හරිද මෙතන මොකක්ද දෙන්නේ ඉස්සරහ මොකද්ද පළවෙනි පදේ තියෙනවා පළවෙනි පදේ තියෙනවා මොකක්ද දෙන්නේ පළවෙනි පදේ බදාන ගුණිතයක් දාන්න තියෙන වැඩි කිමක් ඉදෙන් තියෙන්නේ පළවෙනි පදේ තියෙනවා cos 2s තියෙනවා දෙවෙනි පදේ ඍටු කරලා දෙවෙනි පදේ පදේ sin 3s sin 3s ඍටු කරාම මොකක්ද එන්නේ මම දන්නවා sin 3s කතන්ද රේ ඍටු කරාම cos 3s කියලා මේ විදිහට වෙනවා කොහොමද ඒ විදිහට වෙනවද cos 3x එක ලේසි හරිද cos 3x වාරයක්
ඇයි මං කියවා ඊට පස්සේ ඒක දෙවට කරලා නිකන් තියන්න බෑ 113 පදේ ඉස්සරහ වැඩි කිරීමක් ඉදිරියට යන්න තුනක් කියලා හරිද තුනක් කියලා ඊට පස්සේ මොකද දෙන්නේ උත්තරේ මෙතන ඒක හරි ඊට පස්සේ ධන ඊට පස්සේ දෙවෙනි පදේ ලියනවා දෙවෙනි පදේ මොකද sin 3x sin 3x හරිද ඊට පස්සේ පළවෙනි පදේ ඩෙරිවේටිව් කරනවා පළවෙනි පදේ මොකක්ද තියෙන්නේ cos 2 cos 2 ඇසුරු කරා මොකක්ද දෙන්නේ හදන්න cos 2 ඇසුරු කරාම පරි පරිස්සම ගන්න මේ ගාන හරිද يعني තියෙන ලකුණු තියෙනවා cos 2x විදිහට අර ඉදීම තමයි යන්නේ sin cos x ඉදිරියට ගාවගේ sin sin x නේ මේකෙත් එනේ ඍණ sin 2x කියලා එනවා හරිද වාරයක් මෙතන දෙකේ ලක්ෂණ සම් දෙකක් කියනවා හරිද මේක මේකේ වැඩි ගන්න යන්න එපා හරි මේ වරහන් අපි දෙන්න හරි එතකොට මොකක්ද දෙන්නේ එතන මම මෙතන ලිව්වක් ගිහින්න මේක මෙතන මොකක්ද එතන ඍණ දෙවාර මේ දෙකේ ලක්ෂණ ගන්න දිනවා ඍණ දෙවාරයක් sin 2x කියලා එනවා හරි මේ වැඩි කිරීමක් විදිහට දෙන්නේ මේක සම්පූර්ණ වරහන හරිද හරි පැහැදිලිද ගත්තා කියා තේරෙන දෙයක් තියෙනවා හරිද ඊට පස්සේ ඒ ඇවිල්ලා මෙතන cos 2x සම්බන්ධ සුළු ගත්තා හරිද ඔයාලා මේ තව සුළු වීමක් කරන්න පුළුවන් කොහොමද මෙතන ඔය ජීවත් මෙතන බලා ගන්න cos 2x සුළු වීමක් කියන්නේ මේ තින අපර ටික ලියන්න හදන්නේ cos මේ තුනේ දක්වාම ඉස්සරහින් යනවා මෙතන තුනේ දක්වාම මේ සියන්න මොනවා cos 3x මෙතන මේ ඍණ ලකුණත් ඍණ ලකුණත් එකම මෙතන ඉස්සරහට ගහලා තියෙනවා මෙතනට කියනවා කියද ඍණ 2ක් කියනවා ඍණ 2යි sin 3x දෙනවා sin 2x කියලා හරිද? දෙයි හරි දෙක නැහැ. එච්චර අමාරු නැහැ හරි. හරි. sin 2x කියලා නෝ. ඊට පස්සේ ඒක ඇවිල්ලා මේ පළවෙනි පදේ මෙන්න මේ පදේ හරි. ඒක හරි. හරි. ඒකම හදාගත්තා කියලා චුට්ට ලියලා තාර. හරි. ඒක තේරෙන්නේ නැති කියලා හිතනවා හරි. තරදුරක් කියනවා මට හරි. ඊට පස්සේ දැන් ඊළඟ පදේ ඉතින් මොකක්ද තියෙන්නේ? tan වල. කැලෙන් කැලියල් ඉඳලා තින්න tan වල ගණන් 4x කියලා තියෙනවා. tan වල ගණන් 4x කියන්නේ මොකද්ද? මොනවද තියෙනවා? 4x. මම ඔයාලට කිව්වා මෙහෙම වගේ දැක්ක ගමන් මේක සම්පූර්ණයක් විදිහට හදාගන්න නැත්නම් ඔයාලා හදාගන්න බෑ. මොකද්ද මේ සම්පූර්ණ tan 4x කියලා ලියාගෙන මේකේ සම්පූර්ණකේ ගණයක් කියලා ගන්න. හරි? හරි. ඒක තමයි මේ එතනට ගෙන ලියලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ ඩෙරිවේටිව් ගන්න ගියා මොකක්ද වෙන්නේ? මම කිව්වා ඉස්සරහට ගනනද මේක ලියනවා. දැන් 3 දක්වා වරහන් තියෙනවනේ ස්පීඩි. ඒක තියෙන ඉස්සරහ නේද? 3 දක්වා ඉස්සරහ ගන්න ලිව්වා. ඒක විතර පදේ විතර මාය ලිව්වා. tan 4x කියලා අරහපු කෙනා චුට්ට කර එක්කෙනෙක් ඇහුවේ මගේ. ඒක හදන්න තමයි මේ කරන්නේ. හරි? tan 4x කියලා දිනවා. මෙතන 3 එක කඩ කරලා දිනවා කියලා. 2යි කියලා එනවා. දැන් අතුර පදේ ඩෙරිවේටිව් ගන්නවා. අතුර පදේ දිනන මොකද්ද? unstable කියලා නේද? අයියෝ. ඔය ටයම් කිරික ඇහෙනවද කැඩි කිරි දැන් නැහැ කැඩි කිරි යනවා කියන්න හරිද මෙතන tan 4x තියෙන tan 4x ඩෙරිවේටිව් කරපුවා මොකක්ද දෙන්නේ මොකද tan x ඩෙරිවේටිව් මොකක්ද දෙන්නේ sec වර්ගය x වෙනවා හරිද එතකොට tan 4x කියන එකට තියෙන x වෙනවා තියෙන 4x තමයි sec වර්ගය 4x කියලා එනවා හරිද වාරයක් මම කිව්වා එහෙම දෙයක් නිකන් ඉන්න බෑ ඇත්තට 4 ඉලක්ක වෙනවා වැඩි කිරීම 4ක් විදිහට ලියන්න ඕනේ x වල තියෙන පද ඉස්සර හරිද හරි එහෙම ගත්තා හරිද ඊට පස්සේ මම හරි මොකද නැහැ දැන් මෙතන වල පේනවා මෙතන 4 ඉලක්කව තියෙනවා මෙතන 3 ඉලක්කව තියෙනවා කිදරි කරලා ලිවන් කියන්නේ කියද 12යි කියලා එනවා ඊට පස්සේ මෙතන අර කියමු මේවා tan මෙතන දෙක ඉලක්කව මෙතන ඉස්සරහ ගිහින් ඉතින් tan වර්ගය x 4x වාරය sec වර්ගය 4x කියලා එනවා හරි ඔකනේ මේ කැල් දෙක හරි හරි බෑජ් එකේ මම හිතනවා කොළ ගායි දන්න තිබ්බට අම්මෝ හරිද කොළ ගන්න වයින් නැද වැඩ කරන්නේ නැද්ද මෙතනදී මේක මම මේක මෙතන ගහලා ලියන්නේ නැති මේ උත්තරෙත් එක්ක මෙතන ධන කියලා ලියන්නේ මේ එහා පැත්තේ tan කියලා මෙතන ලියන්නේ බලා මොකද මේක දිගට උත්තර දියන්නේ තුන 12යි tan එක ලියන්න හරිද tan වල වර්ගය 4x කියලා වාර sec වර්ගය 4x කියලා හරිද මේ උත්තරේ හරිනේද මේක උත්තරේට ආවේ චුට්ටක් කියනකොට උත්තරේ ඒකද ආවේ ඔක අවසාන උත්තරේ වෙනම පැහැදිලි කියන්න පුළුවන්ද? ආ. කියන්නේ. කොපි කරලා නේ කොපි හදන්න ගන්න හරිද? ආ බලන්න සම්පත. පැහැදිලි නැද්ද මම අර ගාන වල. මට මං හිතුවේ ගාන තේරෙන්න ඇති කියලා හිතුවේ හරිද? ඉස්ලාමෙන් 3x කියලා එනවා පළවෙනි ටික දෙවි කරපුවම cos 2x cos 3x කියලා එනවා ඍණ 2 sin 3x sin 2x කියලා මේ පළවෙනි පාට් එක හරිද? හරිනේ. මේ වැඩි ගන්න නෑ මම කොහොමද වැඩි ගන්න බෑ. sin cos පාළි මාර තියෙන හරිද? ධන දැන් tan වල තියෙන සුළු ටික නේ tan tan සුළු ගත්තා මොකද? 12යි tan tan වල tan වර්ගය x sorry කටනත් එක හරියට මොකද? අකුරු කැතයිනේ හරිනේ. sec
වර්ගය 4x කියලා. හරි උත්තර මේකනේ දෙන්නේ. හරිද? දැන් හතරයි දැන් ආ 4යි. වර්ගය 4යි සෝරි 6යි 4යි සෙන්. එහෙනම් හතරනේ තියෙන කෝණෙ මේ කෝණෙ හතරනේ තියෙන හරි. හරි නේද? හරි. හරියක්. හරි අර අවසාන උත්තර දෙන එක කියලා හරි නේද? 12 ගත්තේ කොහොමද අර? හා? 12 ගත්තේ? 12ද? ඇයි මෙතන එතන ඇයි මෙතන 4 තියෙනවනේ බලන්න. දැන් 3 3ක් කියනවා ඉස්සරහට මේ. 3 ඉලක්කම කියලා tan කොහොම ලියලා අපි දිනවනේ ඩෙරිවටිව් කරලා එහෙම දිනවනේ. මේ 3 ඉලක්කම එකක් කරනවා කියද වර්ගයක් විදිහට හදනවා කොහොම? වර්ගයක් ආවා. 4 sorry. ආ මල් කිව්වා හරිද tan මෙතන 4x කියලා තියලා ඔහොම ගත්තනේ මේක ඉස්සරහ ලියන ඊට පස්සේ අතුරේ පදේ ලියුවා මොකක්ද දෙන්නේ tan x ඊපස් x වර්ගයේ 4x කියලා ලියනවා හරිද 4x කියලා ලියලා ආයෙ පදේ කියලා අතුරේ පදේ ලියුවා 4x කියලා ආ ඒක 4යි කියලා කියනවා ඊට පස්සේ මොකක්ද දෙන්නේ මම මේක මේක රිකල් තියාගත්තා වැඩි කිරීම දින දින ඔක්කොම හරි නේද වාට වෙනවද දැන් නේ අපි හරි නේද වාට පුළුවන් කියන්නේ වා ඉස්සරහින් ඉන්න බා බල්ල වියන ගාට දියා ගන්න මේක කොපි කරලා ලියන්න එපා තනියෙන් නදන්න හරි නේද දැන් මේ cos පද ටික එකතු කරලා ලියුවා cos දැන් තේනම් දෙක 6x එහෙම කියලා අරගෙන ඉලියුවා හරි ලියන්න බෑ මම කිව්ව නේද දැන් මේ මෙහෙම ලියන්න බෑ එහෙම කොහෙවත් නෑ ලීදි මේ මේක ලියන්නේ කොහොමද එහෙම එහෙම ගන්න බෑ වාට මම අර 10 කතන්දරයක් කිව්වා මෙතන එහෙම තිබ්බනේ cos 2x කියලා හරිද මෙතනත් cos 2x 3x 2x පා තිබ්බනේ වාට මේක රිකල් අර ගන්න තිබ්බ cos වර්ගය 2x කියලා ලියන්න තිබ්බා හරිද දැන් මෙතන තියෙන පදේ මම එදා කිව්වා පැහැදිලිවම මේකෙදී හරිද මේ මේ වෙනවා හරි ඒක තමයි බැලේ ඉන්නවද දැන් යාහපු කෙනා හරිද යා හරි ඉන්නවද දැන් මැසේජ් කරලා දාන්න හරි ඊට පස්සේ මේ ගාන ආ හරි 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 යා හරි මෙතන ඊවල සයින් x තියෙන හැටි මෙතන ඊවල සයින් x මම කැලෙන් කරලා ගන්නවා මෙතන ඊවල සයින් x කියලා තියෙන්නේ කියලා බලා ගන්න හදද්දි මේ සයින් x කියලා තියෙනවා මොකද්ද වෙන්නේ මෙතන සමානයි අර දන්නවා මම මේ මේ වල දන්න මොකද ඊවල සයින් x තිබ්බා ඒක ඒ විදිහට ලියන ඊවල සයින් x කියලා ලියන්න ඒක ඒ විදිහට ලියලා ඊට පස්සේ එහෙම ලියලා නිකන් ඉන්නකම වල වෙන උඩ තව පදයක් තියෙන ඊවල ඒ පදේ ඩෙරිවටිව් ගන්න සයින් x ની සයින් x ඩෙරිවටිව් මොකද දෙන්නේ cos x කියලා එනවා ඒ පදේ පදේ හරි එතකොට මොකද මම මේ ඩෙරිවටිව් ගන්න ඊවල සයින් x කියන්නේ cos x කියන හරියද ඊවල සයින් x කියලා ඒක විදිහටම ඊවල x ඩෙරිවටිව් ඊවල x නේ ඒ වගේම තමයි මේකත් යන්නේ ඊවල සයින් x ඒ විදිහට ගා ඊවල සයින් x කියනවා ඊට පස්සේ මෙතන උඩ තියෙන පදේ ඩෙරිවටිව් ගන්න cos x කියලා හරි මෙතන පදේ හරි එකක් ධන මේක ලේසි ගන්න හරි ඊට පස්සේ මොකක්ද තියෙන්නේ මෙතන එක ධන ඊවල e x කියලා අතට මම මේක ගත්තොත් කොහොමද දැන් ඊළඟ කැලල ගත්තොත් මෙතන එන්නේ මෙතන තියෙන වර්ගමූල එක ධන ඊවල x කියලා තියෙන්නේ හරිද මෙතන මොකක්ද දෙන්නේ එහෙම තියෙන්නේ හරි මෙතන එන්නේ මොකද්ද මම මේක ලියන්න පුළුවන් cos 2y වලට cos 3x ඉතු කරකොට cos 5x බෑ 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 ගෙන් දෙන්න එපා මේ cos 2x වලට cos 5x උදරන්න යන්න එපා වා ආවනේ cos 2x වලට cos 3x උදරන්න යන්න බෑ ඔයාලා ඩෙරිවටිව් ටික බලන සූත්‍ර දිනු ඒක තමයි සූත්‍රයක් දාන්න ඕනේ අර ත්‍රිකෝණමිතිය සූත්‍ර දාලා හදන්න පුළුවන් නේ ඔව් ත්‍රිකෝණමිතිය සූත්‍ර දාන්න එපා ඉතින් මේක තියෙනවනේ පැටක් රූල් නේ අපරාධේ ඒක දාන්න එපා ඉතින් හදන්න දෙයක් නැහැ අපෙන් අහන්න දිරු කරලා උත්තරනේ ආයෙත් මේක වාගෙන ගන්න ඕනේ නැහැ නේ මේක එකතු කරන්න බෑ මේ දෙක එකතු කරන්න බෑ වැඩි කිරීමක් තියෙන්නේ ත්‍රිකෝණමිතික සූත්‍ර තියෙනවා මම කරපු ඩෙරිවේටිව්ස් පාර්ට් එක කරගෙන බලන්න අතර පහේදී මම කරපු ත්‍රිකෝණමිතික සූත්‍ර ටික කරනවා ඒකෙදි තියෙන මේවට දාන සූත්‍රය මොකද කියන්නේ cos cos තිබ්බොත් එන්නේ භාගය වාරයක් හරිද පළවෙනි කොන දෙක එකතු කරනවා cos තිබ්බොත් sin කියලා sin මෙතන තියෙන පළ දෙක එකතු කරනවා හරිද මේන කියලා එහෙම හදාගෙන හදනවා cos මේ sin නෙමෙයි cos cos එන්නේ cos cos තිබ්බොත් එන්නේ sin හරිද එහෙම ගන්න ඕනේ හරි එහෙම ගන්න ඕන ඒක එතන බලන්න එතන එහෙම කරන්න යන්න එපා ඒක බෑ හරිද එහෙම බෑ ගන්න cos 2x cos 5x කියලා යන්න බෑ ඒක ඒක එහෙම හැටි ගණන් කරා හරි එහෙනම් දේසි ගණන් හරි මේක එතන කරන්න ඕනේ හරි හරිද තේරෙනවද දැන් අපි කරාට ආපේ කොහොමද එහෙම කරන්න එපා හරි නේද එහෙම දැන් එපා වැරදි සම්පූර්ණ දෙ අපරාධ ගන්න ඕන වැරදි දැන් හරි නේද අවුල නැහැ තේරෙනවද ඒක හරි 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 නේද අද නහස අර මම ඒක කරන්න එපා අර ඔබ කියලා දෙන්න දුන්නා තමයි මෙතන පදේ තියෙද්දි එහෙම ඒවා කරන්න එපා මේ මේවා හැම එකතු කරලා මෙතන මේ ගාන මෙහෙම දෙන්න ඕනේ නැහැ නේද මොකක් හරි වෙන ගානක් දෙන්න සමහර කරලා සමහර දෙකක් දෙන්න ගාන දෙනවා cos sin 3s sin 2s කීකී නැති දෙන්න එකතු කරලා දෙන්න තිබ්බනේ නේද එහෙම දෙන්නේ නැහැ හරි හරි මෙතන එක ධන ඊවල ඒතරවා මේවා කරන්න දෙයක් කරන්න දැන් x වර්ගය ධන x
ධනයක් සසුරන්න බෑ. හොඳට දෙන මෙදේ එකතු කරන්න බෑ. එහෙම තිබ්බ x වර්ගයේ වැඩි කිරීම x තිබ්බනේ ඔයාලා ලියන්න තිබ්බ කිලි මොකක්ද වෙන්නේ? එතකොට බලන දේ එකතු කරලා ලියනවා x 3යි කියලා. මේකෙම ලියන්න එපා x 3යි කියලා. මේක කරලා එනවා ඔයාලා මෙහෙම තියෙනවා x වර්ගය ධන මෙතනත් x වර්ගයක් කියලා තිබ්බනේ අනන්න ලියන්න තිබ්බ ඔයාලා 2x කියලා. හරිද? සම්පූර්ණ කතන්දර වෙනස් වෙනවා හරිද? මෙතන x වර්ගය ධන x වර්ගය කියලා එතකොට ලියන්න පුළුවන්. මොකද එක වගේම පදනේ තියෙනවා. එහෙම ලියනවා නම් අසමාන තිබ්බනම් පාදේම වැඩි කිරීමක් විතර මෙහෙම ලියන්න. මේ පොඩි ඒවා හරි. හරි. අන්න ඒක තමයි අතනත් වෙන්නේ හරි. ඒවා බලන්න හරි ඉස්සෙමින් එක සමානව තියනවද කියලා චුට්ට බලන්න. ඒවා කම්ප්‍රෙස් කරගන්න බලන්න. හරි ඊට පස්සේ මෙතන තියෙන එක ධන ඊවල x1 කො මෙතන මේ වර්ගමූල අතරේක භාග්‍ය බලයක් දෙන්න පුළුවන්. එක ධන ඊවල භාග්‍ය බලයක් කියලා ලියන්න පුළුවන් හරිද? හරි. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? මෙතන වල ගන්න මෙතන මම ගෝ ඉස්සලාම පිට වරහන් ටික ගන්න ඕනේ. ඩෙල්ටා ගාලේ චේන් රූල් භාගයක් කියලා ලිව්වා. එතකොට එපද එහෙම ලිව්වා. කදාන ඊ වල කියලා කියලා ඊවල x3 මෙතන sorry ඊවල x3 ඊවල x කියලා මෙතන භාගෙන් තමයි එකක් අඩු වෙන්නේ හරිද භාග කරලා කියලා දෙන්නේ බලන්න ඊන ඊන භාගයක් කියලා දෙන්නේ මම දැක් කරා භාග කරලා කියලා භාගෙන් ගත්ත සුළු කරලා කියන කියලා දෙක කියලා ගත්ත එක ඍණ දෙක කියලා ගත්තා ඍණ භාගයක් කියලා දෙන්නේ හරි හරි එහෙම ගත්තේ ගන්න සුළු දින කරන මතක තියාන්න කියන වල ඍණ භාග කියන එක ප්‍රේම දාන අය සුළු කරන්නේ නැහැ හරි භාග කරලා දැන් අතු දින පදයට ඍණ ගන්න යනවා එතන පදයට ගම මොකද එන්නේ එක ඍණ ගම බිඳුවයි ඊවල x2 කොහමද ඊවල x කියලා වෙනවා හරිද හරි දැන් මොකද දෙන්නේ අන්තිම උත්තරේට දැන් අන්තිම උත්තරේ ගත්තොත් එන්නේ මොකද්ද භාගයේ වාරය හරිද මේක මෙතන බිඳුව අයින් කරන්න මෙතන දෙක දෙක කරලා බිඳුව දෙක භාගයේ වාරයක් එක දාන ඊවල x1 ඍණ භාගයේ වාරය මෙතන ඊවල x ඉස්සරහ ගහලා දාන්න කියලා මෙතන දාන්න කියලා ඊවල x කියලා මේක උත්තරේ හරි නේද හරි ඉතින් දෙක තියෙනවානේ දෙක ඉලක්ක පොඩි කරලා හරි. අර ඉතින් ලේසි වල තියෙනවද දැන් මේ ගන්න හද කද මේ කියන්නේ හරිනේද ගන්න? හරිනේද? හරි. ආ හරි හරි මං ක්ලියර් කරන්න වෙන හරි. ඒ ගන්න ලේසි හරිනේ. නුකුත් වෙනසක් කරේ නැහැ මෙතන ඉවර සයින් එක ලේසිම ගන්න ගන්න. ඊළඟ කරසත්තනේ මොකක් තියෙනවද බලමු මෙතන තියෙන මොකද්ද මෙතන බලන්න මේ ඊව රිනෙක්ස් කියන එක නේද එතන ඊව රිනෙක්ස් කියලා එන්නේ නෑ නේද එතන ඔය එතන ඊව රිනෙක්ස් කියලා එනවා නම් එන්න තිබ්බ කොහමද දැන් එතන මෙහෙම තිබ්බ එක රින කියලා තිබ්බ ඔන්නෝම තිබ්බ නම් මෙහෙම sorry මෙහෙම තියෙන තිබ්බ එනවා වලට ඒ රිනෙක්ස් නෙමෙයි තියෙන්නේ මෙන්න මෙතන e වල රිනෙක්ස් කියලා තිබ්බනම් එන්න තිබ්බා. එහෙනම් මේකට ගාද රින e වල රිනෙක්ස් කියලා එනවා. හරි. රින x නෙමෙයි තියෙන්නේ දැන් එතන තියෙන්නේ නිකන් s නෙමෙයි e වල x තියෙන්නේ. එහෙනම් ධන එක නිකන් e වල x එනේ හරි. එහෙනම් මෙතන මම ඔයාලා කිව්වා මෙතන e වල x එක ගා ඒ විදිහටම හරි. හරි. මම කරා ගොඩක් ඒවා හරි. හරි. ඊට පස්සේ මෙතන. ඊට පස්සේ මෙතනදී පටල ගන්න එපා එකින් එක පේ මේ කැලෙන් කැලෙන් වැඩි වැඩි මතක තියාගෙන ඉන්නවා. ස්ටෙප් බයි ස්ටෙප් ගානට ගෙන පිළිවෙලට හදාල ඔළුව මත තියාගන්න තනින් තනින් මතක තියාගත්තොත් වැඩි තේරෙන්නේ නැති විහර හරි ඊට පස්සේ මෙතන x දාන එකයි ln s කියලා තියෙනවා වල පේන මෙතන මේ ආ මෙතන චර පටල ගන්න එපා වල පේන මේ ln s කියන එක වෙනම තියෙන්නේ x දාන එක වෙනම තියෙන හරිද ආ වල පේන මේ දෙකක් තියෙනවා මේකේ තියෙන ln s කැදලා තමයි මේක තියෙන හරිද චුට්ටක් කියවන ගාන ඊපස් මොකක්ද දෙන්නේ මෙතන තියෙන වල පේන ගුණිතයක් වගේ තියෙනවා වරහන් දෙයක් දාතු ගුණිතය එතන මොකද ගුණිත රූල් එක දාන්න ඕනේ වලක් රූල් එක සොරි මොකක්ද ඉස්සර කල්පද තියෙනවා x දාන එක දෙවෙනි පදේ මොකක්ද තියෙන්නේ ln x ln s එක මොකක්ද තියෙන්නේ x කියලා එනවා ඒක දන්න කෙලින්ම කියන්නේ x දන්න දෙවෙනි පදේ තියෙන දෙවෙනි පදේ තියෙන්නේ මොකද ln x ln s තියෙන ඊට පස්සේ පාරි පදේ ටුක මොකක්ද x දන්න එක තියෙන්නේ x දන්න එක ඊට පස්සේ මොකක්ද තියෙන්නේ මේක බිංදුව දාන ඊට පස්සේ එකයි කියලා එනවා හරි වාරයක් එක ඉතින් බලන්න එක කියලා කව දෙනවා හරි ඒක හරියට නැහැ ඊට පස්සේ දාන දැන් මොකක්ද තියෙන්නේ ln x ලේසි ගන්නක එක හරි මෙතන ඉන්නවා ln x වර්ගය එතන ln x වර්ගය දාන එක තියෙනේ. හරිද? ඔකට ඒක මොකක්ද දෙන්නේ? ඉස්සලාම කෝ ln s වගේ හිතන මේක කියලා ඉන්නේ. තියෙන පදේ ඔක්කොම ලියන්න පහලින්. එක බෙදීමක් ඉදිරියට ලියන්න. අතට තියෙන පදේ එක බෙදීම x වර්ගය දාන එක කියලා ලියන්න. හරිද? හරිනේ. ලියලා එහෙම තියෙන නිකන් ඉන්න බෑ. ඔයාලට පේන මං කිව්වා. මෙතන වලදී මේ අතට පදේ ඩෙරිව ගන්න ඕන. අතට පදේ x වර්ගය දාන එක තියෙන්නේ. x වර්ගය දාන එක ඩෙරිව ගන්න මොකක්ද දෙන්නේ? එක ඩෙරිව ගන්න බිඳුවයි. ඊටක වෙන 2 x ඩෙරිව ගන්න 2 s කියලා. එතන කියද? ඒක කියන්නේ 2 s කියලා. මොකද අන්තිම උත්තර මෙදීම ලිව්වත් අන්තිම උත්තරේ x වර්ගය ධන 1 බෙදීම තමයි 2x කියලා එනවා.
පැහැදිලි නේද? හරිනේ හරි. මම හිතුවා තේරෙන්නේ නැති කියලා හරිනේ. මෙතන තසුරු ගින් ගන්න එපා මෙතන බෑනේ. මෙතන බෑනේ සුරු ගන්න ඕක. මෙතන මේක මේ දිහා මෙහෙම වෙන්න ඕනේ හරිනේ. හරිනේ උත්තරේ අඳුර ගන්න කියලා කවරනේ. ලේසි ගන්න හරිනේ. හරිනේද? මම හිතුවා හරියට කියලා. ආ හරි හරි. එතන ඒ ටික ඉවර හැද දැන් අපි කරා ගන්න ටික අයිසරේ බාන ආයෙ තේරෙන්නේ නැත්නම් අයිසරේ වීඩියෝ ටික දාලා දෙන්න බලන්න ඉතින් මොහරි බලන්න ඉතින් නේද අපරාධේ දාලා දෙන්න දාන්නෙත් එක මේ වල ඉන්න මේ මම රෑ මාංශල තියාගෙන නැකිట్లా දානවා වීඩියෝ ටික දාගෙන ආයෙ මේව කරගෙන අතෙන් අරගෙන හරිද බලන්න ඉතින් අපරාධේ මම මට මොනවත් කරන්න මේක දාලා තියෙනවා පබ්ලිෂ් කරෙත් ඔයාලට හොයා ගන්න බැරි ඉන්න වීඩියෝ ටික ලින්ක් එක නැතිනේ කෙලිම ගියාම තියෙන channel එකේ හරිද මේ මට මේ YouTube channel පටන් අරගෙන මොකක් කරන්න නෙමෙයි ඔයාලේ කරගෙන බලන්න හරිද ඒ හින්දා මේව කරගෙන කරගෙන යන්න මේ අනිවාර්යෙන් බලලා ඉගෙන ගන්න මම රිපීට් කරගන්න බෑ දැන් වාර දෙනවා රිපීට් කරපුවාම දැන් වේදනාව තේරෙනවා රිපීට් වෙච්ච අය අනික කට්ටිය දැන් ඉන්නෝනේ මේ පාස් වෙච්ච කට්ටිය ඉන්නපා හරිද එක සබ්ජෙක්ට් එකක් විතරයි ඔය තව දින සබ්ජෙක්ට් එහෙනම් වැඩ කරනවා මොනවහොත් සැලරි ගන්න එපා ඒක වැඩ කරන්න ගියා නම් ආතල්ලක ඉන්න පුළුවන් දැන් ආතල්ලක හිටියොත් ඉස්සරහට ඉතින් ආතල්ලක ඉන්න නැහැ වැඩ සෙට් වෙනවා රිපීට් ආ විෂයන් හතරක් පාර රිපීට් වෙනවා විතර බලන්නකෝ ඔය සීනියර්ස්ලා අඳුරන අයියලා වගේම අහලා බලන්නකෝ තියෙන මේක හොඳට දන්න හොඳ එහෙනම් චුට්ටක් එක ගොඩක් මතක තියන්න වැඩ කරනවා අනික පුළුවන් කට්ටිය බැරි කට්ටිය අනිවාර්යෙන් වැඩ කරන්න. මොකද යාර දැනගන්න තමන් මෙහෙම තමන් ඉස්සලා හොයන්න තමන් පුළුවන් ද බැරිද කියලා. දෙකක් රිපීට් ආ. හරි හරි එහෙම නෙමෙයි ඉස්සලා තමන් පුළුවන් ද බැරිද කියලා හොයාගන්න පුළුවන් කට්ටියවත් පුළුවන් කියලා ඉතින් ඉන්න එපා. ඉස්සරක් වැඩ කරන්න. මොකද කොච්චර ගණන් හදුවත් වරදිනවා. ඉතින් අපි කොච්චර දවසේ මට තියෙන්න බෑනේ මේ ප්‍රශ්නේ. එහෙම නෑනේ ඉතින්. ඒ කියන්නේ එහෙම තමයි. වැඩ කරන මහන්සියෙන් තරමට ඔයාලා තමයි chance එක තියෙන්නේ. හරි. එහෙනම් mental level කරගන්න එපා. වැඩ කරන්න ඉතින්. 100ක් විතර මම හිතන්නේ වෙන්නේ 100ක. 100ක් විතර දියනේ 90ක් විතර නේ. ඉතින් ගොඩක් කට්ටිය ෆේල් කියන්නේ වල ලියන්න නැද්ද ඉතින් ලැජ්ජා වෙන්න ඕනේ දැන් මේ කවුද ජූනියර්ස් ලාත් එක ලියද්දි ඉන්නනේ ගොඩක්ම එහෙනම් එහෙම හිතන්න එපා අවුල් කරගන්න නැතුව දැන් ඒක අවුල් කර හිතද්දි මේක රිපීට් කරලා තව එකක් ලියන්න ඔහොම ඔහොම කියලා ඔක්කොම විෂයන් වුණොත් එමාලට විෂයන් ගොඩක් හැලවලා මෙන්ටල් ලෙවල් එක හොඳටම එතකොට නම් ඉතින් යන්න එනවා මට කියන්න බෑ එතකොට ඉතින් පිස්සක් වල හරි යන්න එනවා හරි එහෙම නැතුව වැඩටි කරගන්න එහා අවුල් කරගන්න එපා එහෙම තමයි ඉතින් විභාග මේ රිපීට් වෙනවා ඉතින් එකයි විෂයන්නේ අවුල් කරගන්න නැතුව ලියන්න හැමෝටම එක වගේ බෑනේ හරි හරි මෙතන මෙන්න මේ ගාන හදලා චුට්ට බලා ගන්න හදලා මේ ගාන මෙතන මේකට අදාළ කියන්නේ මේකට අදාළ එකක් තමයි චුට්ට මේ හදලා ඉඳක් තියෙන හැටි බලන්න මේ සර් හැදුවද මේ ගාන හදලා මම චුට්ටක් හදන්න මතක් වෙන මෙහෙම වෙන්නේ හැදලා මෙතන මෙතන අහන්නේ solve the each of the following inequalities කියලා කියන්නේ හරි ඒ කියන්නේ මේකේ තියෙනක අපි විසඳන්න කියලා කියන හැද ඔය මේ වගේ එකක් දැක්කොත් ගානද කෙලින්ම දැන් බෙදීමනේ මෙතන තියෙන්නේ මෙතන දැන් බිංදුව තියෙන්නේ හරිද දැන් මෙතන බිංදුවට වැඩි හෝ සමානයි කියලා තියෙන්නේ මෙතන මුකුත් හිතන්න එපා ඔයාලා මේ තියෙන කැලි කැලි වෙන වෙනම ගන්න මේක වෙනම ගන්න මේක කැලි වෙනම ගන්න මේක කැලි වෙනම ගන්න හරිද මේක කැලි වෙනම වෙනම බිංදුවට සමාන කරන්න ඒ කියන්නේ මෙහෙම මෙතන x කියන එක ගන්න වෙනවා ඒක අරන් සමාන ගන්න බිඳුර වෙනවා ඊපස්සේ මෙතන x වෙන තුන තියෙනවනේ ඒක අරන් සමාන කරන්න වෙනම බිඳුවට හරිද ඊට පස්සේ යට තියෙන x දන දෙක ඒකත් අරන් සමාන කරන්න බිඳුවට මේක සර කරා තමයි මතකයි මේක දෙච්ච එක ගන්න බිඳුව කියලා ගන්න එහෙදි කරේ sm වලදී හරි x දන දෙක සමානයි බිඳුව කියලා ගන්නද ඊට පස්සේ මේක x වලට දැන් හොයන්න කියලා තියෙන පළවෙනි වින්කලිස් x වලට අගේ ගන්න පුළුවන් මෙතන වල වෙන මෙතනින් අගේ ගන්න පුළුවන් මොකද වෙන්නේ මම මේක x වලට අගේ හොයනකොට ඉන්න කැපතේ ගියාම එක එනවා මෙතන x වල ගියම මෙතන ගියාම එන්නේ කීයද 3 කියලා එනවා ධන 3යි ඉන්න ලකුණු හැමතත් ධන වෙනවා මොනවා හරි දන්නේ නැහැ මෙතන ගියාම x සමාන ධන දෙක හැමතත් ගියාම ඍණ දෙක කියලා එනවා හරිද හරි ඔය තමයි x වල තිතාම ගාන ඉස්සෙල්ලා හැදුවේ නැහැ හරිද මේ ඇවිල්ලා x වල සීමාවල් ටික හොයාගත්තේ මේ වගේ ඉන්ඉක්වලිටිස් එකක් කරන්න ගියාම වෙන්නේ සීමාවල් එන්නේ වැඩි කියලා කියන්නේ මේ සමීකරණ වැඩි කියලා කියන්නේ බිඳු වැඩි ඔක්කොම හරිද හරි මේ සමානයි කියලා නෙමෙයි තියෙන්නේ හරිද සමාන කියලා තිබ්බනම් මට මේ x දානක හැබැයි තරම් ගිහිල්ලා සුළු ගේමක් කරලා තිබ්බනේ මේක දිහිම කරන්න බෑ මොකද අර මේක මේ විශාල ලකුණක් තියෙන ඉඳන් හරි සාධක සද්දයක් ඔය ගොරන ගොරන ඒක මං කිව්වේ 50 ගණන් එකතු කරන්න හරි මේ මෙතනදී x වෙන දෙක කියලා දෙනවා හරි මේ ඉවර කරන්න ඕනේ ඉතකන නැත්තම් මේ නැත්තම් මට මේක يعني වලට වෙනම දිනන පාඩම් කරගන්න හරිද මේක සමාන එක සමාන තුන එක රින්ද කියලා. ඒතර මෙයාල මේක හදද්දී ඔයාලා මතකද මේක මම කරගෙන මතක නැති වෙනවා. ඔයාලා මෙහෙම ඇඳ ගන්න මේක. ඊට පස්සේ මොකද වෙන්නේ? සීමාවල් ටික ගන්න ඕනවා. හරිද? මෙහෙම අගුවක් ගහ ගන්න. අගුවක් ගහන්න මේක හරි ඉන්කොලිසි ෆෝන් එකේ. හරිද? තාම හොයාගත්තේ නැහැ සීමාවල් ටික. හරිද? මෙහෙම අගුවක් ගහගෙන මේක ඇඳ ගන්න. හරිද? මම ඇඳ ගන්නවා. ඊස්සේ මෙතන දැන් සීමාවල් තුනක් තියෙනවානේ. හරිද? සීමාවල් තුනක් තියෙද්දී මම ඉදා කරා මේක ඉදිර අඳින එක ඉද මැස්ස මෙදි. මෙතන x සමානයි තුන සීමාවක් තියෙනවා. සමාන එක තියෙනවා එක සමාන තුන තියෙනවා සමාන හින්දා දෙක තියෙනවා හරිද ඒ කියන්නේ බිඳු වලට වැඩි වෙනකොට හරි එතකොට මොකට මතක තියාගන්න සීමාවල් තුනක් තියෙන්නේ අගයන් තුනක් තියෙදි මෙතන වගුවේ හතරක් එන්න ඕනේ මම පිටන අය හතරක් ඇඳගන්න මේ වගුවේ ඔව් එකයි දෙකයි හතරයි කියන ඇඳගන්න හරිද හරි ඊට පස්සේ මෙතන තියෙන අගයන් තියෙනවා සපිලල යන එක තියෙනවා ඍණ දෙක තියෙනවා තුන තියෙනවා ඉතින් මොකක්ද වෙන්නේ ඒ අගයන් ටික මේක ලියා ගන්න හරිද මෙහෙම ලියා ගන්න ඍණ දෙකනේ තියෙන ඉස්සලා ඍණ දෙක තියෙනවා
හරිද මම මේක කරන්න හරිද බලන්න බලන්න ඍණ දෙක තියෙනවා එක තියෙනවා තුන තියෙනවා නේද ඔක සංඛ්‍යා රේඛාව දැම්මොත් කොහොමද එන්නේ සංඛ්‍යා රේඛාව දැම්මම මෙතන ඍණ දෙක තියෙනවා හරිද මෙතන එක තියෙනවා මෙතන තුන තියෙනවා හරිද හරි එතකොට ඔයාලා පේනවා මේ සීමාවල් ගන්න ඕනේ දැන් සීමාවල් ගන්න ඕනේ මේක හරිද සීමාවල් ගන්නේ ඉතින් ඔයාලා පේනවා ඍණ දෙකෙන් එහා මෙතන සීමාවක් තියෙනවා මෙතන ඒක සීමාව ඍණ දෙකට වැඩිය අඩු මේ කියන්නේ ඍණ අනන්තය මේ පැත්තේ යන්නේ අනන්තය යනවා ඉවර යනවා ඍණ පැත්තට මේ පැත්තේ ඉන්න ධන අනන්තය කියන්නේ මේ පැත්තේ ඉවර නැතුව යනවා 3 4 5 එතකොට මේ එක සීමාව මේ පැත්තේ එක සීමාවක් මේක සීමාවක් ඊට පස්සේ මෙතන මෙතන ගත්තා මේ තව සීමාවක් දෙකයි එතකොට මේ එකේ ඉඳලා 3 4 පරතරයට තව සීමාවක් තියෙනවා දෙකයි සීමාවල් එතකොට මෙතන තියෙන සීමාවක් කියන්නේ 3යි එතකොට 4යි ඔක්කොම 4යි එතන සීමාවයි 2යි 3යි 4ට වෙනවා ඉතින් දෙකේ ඉඳලා එක වෙන එකක් එනවා ආයෙ එකේ ඉඳලා 3 වෙන එකක් එනවා ආයෙ 3 ඉඳලා අනන්තය කරනවා කරනවා මෙහෙ වෙන දෙකේ ඉඳලා ඍණ අනන්තය කරනවා හරි දැන් පටන් ගන්න ඉපැවල එහෙම ගණිත මේක වල ඍණ දෙක කියලා ඉතින්ලා මෙතන ලියා ගන්න දැන් මෙතන ලියා ඍණ දෙක කියලා එනවා අගෙන් ටික ලියන්න ඊට පස්සේ කීයද එන්නේ ආයෙ ඍණ දෙක කියලා මෙතනින්ම ලියා ගන්න මේ අත්‍රේ පටන් ගන්න ඉතින් පටන් ගන්න ඍණ දෙක පැත්ත තියෙනවා ඍණ දෙක තියෙනවා ආයෙස එක තියෙනවා ආයෙ මෙතනින් එක ලියා ගන්නවම සීමාව ටික 3 තියෙනවා ආයෙ 3න් පස්සේ ඔහොමයි හරි අර පයින්ස් පයින් සීමාවල් තියෙනවා පයින් තැනේ දෙකක් එනවා කියලා තමයි මේ මේ පැත්ත තුන එකක් එනවා මේ පැත්ත තුන එකක් එනවා මෙතනත් මේ පැත්ත එකක් එනවා මේ පැත්ත එකක් එනවා නේ එතන මේ පැත්තේ ඍණ දෙකක් මේ පැත්තේ එන්නත් ඕනේ මේ පැත්තේ ඍණ දෙකක් එන්නත් ඕනේ හරිද ඒ දෙපැත්තට ගන්න එක හරිනේ මෙතන ගුණින් ඇද ගත්තාම තේරෙනවා වල හරිද මම ලොඩින් චුට්ටක් කරන ගන්නවා මෙතන මම ගත්තොත් තියෙන බලා ගන්න බලන්න තේරුම් අරගෙන කරන්නේ නැත්නම් මේක තේරෙන්නේ නැති අයිය නැති ලගේ මෙහෙම ගත්තනේ කොහොම ගත්තොත් මෙතනින් ඇන්දොත් මොකක්ද මේ ඍණ දෙකේ සීමාව මේ එකේ සීමාව මේ මින්මැක්ස් එවුවගේ ආ මේ මින්මැක්ස් එවුවගේ වන්න තියෙන හරිය. ආ ඒක ඉදපු කට්ටිය දන්නවා මම මේක නැති කට්ටියට පැහැදිලි කරනවා. වා ඉදියර යනවා. එක තියෙනවා මෙතන. මෙතන තුන තියෙනවා. හරි. පැහැදිලි. මෙතන මම මෙතන ඒ ඒ සීමාව තමයි මෙතන මට පේනවා මේ. මෙතන ඒ සීමාව තමයි අනන්තයෙන් දෙපැත්තට පයින් හින්දා. කියලා මම හිතා ගත්තා. හරි. ඊට පස්සේ මෙතෙන් දාලා බලමු ඍණ දෙක මේ පැත්තේ අනන්තය තියෙනවා. ඍණ අනන්තය කියලා යනවනි කරන්නේ නැත. මේ පැත්තේ තියෙනවා කියලා ධන අනන්තය වෙනවා යනවා. මේ සීමාව එකක්. මේ සීමාව එකක්. මේ සීමාව එකක්. හරි. හරි. ඔහොම තමයි තියෙන්නේ. හරි. තේරෙන්නේ නැත්නම් එහෙම ගැඳ ගන්න හරි හරි ඊට පස්සේ මෙතන ඍණ දෙකම කියලා දෙපැත්තට පයින්වන දෙපැත්තට එහෙනම් තමයි දෙක දෙක එක තියෙන්නේ හරි දැන් මොකක්ද වෙන්නේ මුකුත්ම නැහැ ඔයාලා මොකද ගන්න දැන් මේ අපි මේක x කියලා ගයක් දාගමු මේ සීමාවට සීමා හොයන්න බෑ දැන් ගන්න මේ තමයි x කියලා ලියා ගන්න ඕනේ මොකද වරද ගන්න හරි x කියලා sorry x කියලා ගමු x කියලා ලියා ගන්න බෑ x කියලා ලියා ගන්න ඕම හරිද හරි තවත් x කියලා ලියා ගන්න හරි ආ දැන් මෙතන x කියලා ගන්න මේ මගෙන් දෙන ආගයක් හරිද දැන් ඔයාලා පේනවා මේක ඍණාන තියෙන ඉඳලා ඍණ දෙක එකක් ගන්න. එතකොට මෙතන ඍණාන තිය කියලා මේ පැත්තේ ලියන්න. එහෙම තියෙන දරණන්ති කියන විදිහට ඒ දෙකම මේ සීමාවට කියලා හදාන ඉදිරිය යනවා. හරි ඊට පස්සේ මොකක්ද වෙන්නේ මෙතන? අතපාර ගත්තා තවල මේක. මෙතන මොකක්ද වෙන්නේ? මේ පැත්තට ඉන්න ලොකු වෙනවලු. කට වෙනවා. පොඩි වෙදි. දැන් සීනානන්තේ කියලා ඇවිල්ලා මෙතන x කියලා මෙතන එන්න ඕනේ හරිද? මේ සීන දෙකේ ඉඳලා සීන දෙක වෙනකන් සීන දෙක නෑ බෑ අඩු වෙන්න ඕනේ. මම මේ පැත්තට මේක දාන. මුකුත් සඳ දෙන්නේ මේ අකුණුටි මේ පැත්තට දාන කියන්නේ. මේ තියෙන හැම එකේම. ඔහොම. ඉවරයි හිතන්න දෙයක් නැහැ ඒක තමයි ඒවත් කියන්නේ කට ලොක පැත්ත අනිත් පැත්තට කියන්නේ මේ වාගල වංග අත පැත්තට ඉන්නේ හරි ඒතකොට ඔයාලා පේනවා මේ සීමාවල ආයි පැහැදිලි කරත් ඔයාලා මෙතනින් ගියොත් හරිද මෙතනින් බලා ගන්න මේ කියන්නේ මොකද 3ට වැඩිය වැඩි වෙන්න ඕනේ 3ට වැඩිය වැඩි වෙන්න ඕනේ හැබැයි ධනන්ත වලට අඩු වෙනවා 1000 කට විතරද 1000 හරි මක ලක්ෂයක් හරි ඒකට වැඩිය අඩු වෙන්න ඕනේ අනන්ත කියන්නේ සීමාවක් නැහැ හරි මම නිකන් කිව්වේ එහෙම ගත්තොත් අඩු වෙන්න ඕනේ දැන් 3 ඔකට වැඩිය වැඩි වෙන්න ඕනේ හැබැයි අනන්ත වලට අඩු වෙනවා එතන සීමාව වෙනවා මෙතනින් කීයද 1ක් 3ක් 4නේ 1ට වැඩිය වැඩි වෙන්න ඕනේ 3ට වැඩිය අඩු වෙන්න ඕනේ හරි ඉතින් ඒක තමයි තියෙන්නේ 1ට වැඩිය වැඩි වෙන්න ඕනේ x 3ට වැඩිය අඩු වෙන්න ඕනේ එකක් හරි මෙතන ඊ පස්සේ මෙතන තියෙන්නේ ඍණ දෙක තියෙනවා දැන් ඍණ දෙක තියෙනවා ඍණ දෙකට වැඩිය වැඩි වෙන්න ඕනේ හැබැයි 1ට වැඩිය අඩු වෙන්න එක තමයි මේ x කියලා අරන් තියෙන හරි හරි ඊට පස්සේ මෙතන එන්නේ මොකද්ද ඍණ අනන්තයට වැඩිය වැඩි වෙන්න ඕනේ ඍණ දෙකට වැඩිය අඩු වෙන්න ඕනේ හරි හරි ඊට පස්සේ ඒ ටික හදායි වගු ගහන දෙන්න ඔයාලට හරි හරි මේ මික්ස් මින් මැක්ස් වන වගේ තමයි හැදේ ඉන්න කට්ටිය දාන්න මේ කරන විදිය ඉන්ඉක්වලිටිස් එක වෙන එක හරිද මේක තේරුම් ගත්ත පස්සේ ලේසි මොකුත් නැහැ හරි කොහොම ගත්තා මම කොහොමද මෙතන අර ඊට පස්සේ දැන් ඔයාලා මෙතනදී තව මෙතන තව 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 පාටක් එනවනේ වගේ කොහෙද දැන් මොකද මෙතන මේ මේ සමීකරණය තියෙනවනේ මේ සමීකරණය ගැන විදිහට තියෙන මේක ඒක මෙතෙන් ලියා ගන්න තව වගේ ගන්න හරිද මේ චුට්ටනේ පැත්තක ලියා ගන්න පැත්තක නිකම්ම ලියා ගන්න එක වගේටම දා ගන්නත් ඒක හොඳයි හරිද දැන් x screen එක කියලා ලියලා මේක මේ විදිහට මතක තියාගෙන හදන්න මේ දැක්කොත් මේ විදිහටම හදන්න හරිද ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ ඔයාලා මෙතන ඒ අර සීතේ මොකක් කරන්නේ ඉන්ක්වලිටිස් එක දිනේ මොකක් හරි තියෙනවා x වගේ මොකක්ද ඩෑෂ් මොකක් හරි x කියලා හන්නවා හරිද ඊට පස්සේ දැන් මේ අගයන් දාලා බලන්න ඕනේ x වලට මේක මොකද්ද වෙන්නේ කියලා මේක සීමා කොහෙද කියලා අපි හොයාගන්න ඕනේ නැත්තරම් මේක තියෙන්නේ කොහෙද බිඳුවට අඩුවිද මේක දාගත්තාම මෙතන දාගන්න බෑ මේ අගයක් දැම්ම කියලා හිතන්න x වලට එක දැම්ම කියලා හිතන්න එක දැම්ම මෙතන දෙක දැම්ම මොකද්ද වෙන්නේ බිඳුවට අඩුවිනවද වැඩි වෙනවද සීමා අඩු වෙනවද කියලා හොයාගන්න ඕනේ හරිද හරි ඊට පස්සේ බලාගන්න මොකද්ද වෙන්නේ
මෙතනදී මම දාන මෙතන කියන්නේ ඍණ දෙකක් ඉන්න අනන්ත තත්ත්වන තියෙන ඍණ දෙකක් ඉන්න අනන්ත තත්ත්වන බඳන ඍණ තුන කියලා. ලේසියා ගැන දාන්න. ඍණ තුන කියලා දානවා. මෙතන ඍණ දෙකක් එකක් අතරන තියෙන්නේ. ඍණ දෙකක් එකක් අතර මොකක් තියෙන්නේ? බිංදුව කියන එක දාගත්තා ඉන්නේ. මෙතන බිංදුව කියලා දානවා x වලට. මෙතන කීයක් තියෙන්නේ? එකක් තුනක් අතරන මම මෙතනට දෙක කියලා දානවා. මෙතන තුනෙන් පස්සේ ලියන හතර කියලා දානවා. ඒක කැමති එකක් දාන්න පුළුවන් මම ළඟ ළඟ ලේසියා එකක් සුරු කරන්න පුළුවන් ලේසියා එකක් දැම්මද? ඕනෑ එකක් දාන්න මේ අතරමැදි සීමාවේ. මෙතන ඍණ හතර ඒව දාන්න පුළුවන් හරිද? ඍණ තුන කියලා දැම්මේ අනන්තයට වඩා අඩුනේ ඍණ තුන. ඍණ දෙකට වැඩිය අඩුයි හරිනේ? මෙතන ඍණ 2 1 4 තියෙන බිංදුව එක ලේසියි බිංදුව දාපන් ලේසියි එහෙම දාන්නේ වෙන දාන්න පුළුවන් වෙන අගය කරගෙන පහම දාන්න එපා මෙතන 1 3 4 තියෙන අගය 2 කියලා දාගත්ත ලේසියි මෙතන 3 ඊ අනන්ත අනන්තය පැතින 4 කියලා දාගත්ත ඔය ටික මෙන්න මේ x වලට රාශි කරලා බලන්න ඕනේ x වලට රාශි කරගන්න මොකද පළවෙනි සීමාවේදී මොකද ඍණ 3 ඍණ 3 මේ හැම x එකකටම දාගෙන යනවා ඒ කියන්නේ මෙන්න මෙතනදී කතන්දර එකෙන් ඍණ හැම තුනටම දාන්න ඕනේ මෙතන x වලට කිව්න්නේ මොකද්ද ඍණ 3 දැම්ම x වලට පළවෙනි එකේ පාරයක් ඍණ 1 කියලා තියෙනවා ඒ වරහන හරි ඊට පස්සේ මෙතන මොකක්ද දෙන්නේ මෙතන x වලට දානවා ඒත් ඍණ 3 දානවා හරිද මෙතන ඍණ 3 කියලා එනවා බෙදීම ඊට පස්සේ මෙතන x ධන දෙකන තියෙන එකටත් එතන දානවා කියද ඍණ 3 ධන දෙක කියලා දානවා හරිද හරි ඊට පස්සේ මම සුරු කරලා බලන චුට්ටක් හරිද සුරු කරලා බලද්ද කියන්නේ මොකක්ද දෙන්නේ මෙතන සුරු කරලා තියෙන්නේ මොකද හරිද මෙතන සුරු කරලා මොකද ඍණ 3 1 1 කියන්නේ මොකද මේක අපිට ඇත්තනම් ලකුණු විතරයි ඕනේ මම ඉතින් හදලා පෙන්නන්නම් ඍණ 3 ලකුණු ඍණ 3 ඍණ 3 කියන්නේ ඒක ඍණ 4ක් වගේනවා හරිද මෙතන තියෙන ඍණ 3 ඍණ 3 වගේ කියන්නේ එකතු කරනවා කියන්නේ ඍණ 6ක් වගේනවා ලකුණු විතරයි ඕනේ හොඳයි මම නිකන් ඔයාලට කියන්නේ ඒකට ගන්න ඕනේ නේද මෙතන ඍණ 3යි ධන 2යි කියන්නේ කිදේ මෙතන ඍණ ලකුණක් වගේ එහෙනම් හරිද පැහැදිලි නේද හරි එතකොට ඔයාලට මෙන්න ලකුණු විතර ඍණ 3 දෙකේ ඍණ 1 කිදේ ඍණ 2ක් ගියාම 1යි ඍණ 1යි අපිට ඇත්තටම ලකුණු විතරක් හොයාගත්තා නම් ඇති ඔයාලා මෙතන ඕන්නේ නැහැ මේ අගයන් චුට්ටක් හිතන්න ලකුණු මොකක්ද දෙන්නේ කියලා ඍණ 3 ඍණ 1ක් ගියාම ඍණ ලකුණක් ඉන්න ඇතන චුට්ටක් ලියන ඍණ ලකුණක් එනවා කියලා උඩින් ඊට පස්සේ මෙතන ඍණ 3 ඍණ 3ක් ගියාම ආයෙත් ඍණ ලකුණක් එනවා මෙතන ඒ වරහනේ යට වෙදීම ආයෙ ගත්තොත් මොකක්ද දෙන්නේ මෙතන මෙතන ඍණ 3 2ක් ගියාම ආයෙත් ඍණ ලකුණක් එන්නේ ආ ඍණ 1ක් කියලා එනවා ඍණ කියලා එකක් කියලා හරි හරි ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ ටික සුළු කර ගන්න පුළුවන් තමයි නේද සුළු කර ගන්න පුළුවන් කියලා කියන්නේ මෙතන අපිට ඇත්තටම ලකුණු මොකක්ද කියලා බලා ගන්න පුළුවන් දැන් මෙතන ගන්න ඕන පාටද ඉල් පාට ගන්න ඕන මෙතන ඔයාලට පේනවා මේ මේකත් එක්ක ඇවිල් වෙදීම මෙතනට ඇවිල්ලා මෙතන ඔයාලට පේන ඍණ මෙතන ලිව්වත් මොකද වෙන්නේ මම මේ මේ ටික බලා ගන්න හරිද මේක නැත්තම් බලලා ගන්න ඉතල උඩ තියෙන ඍණ ඍණ උඩ තියෙන ඍණ ඍණ යට තියෙන්නේ බෙදීම ඍණ හරිද හරි මෙතන වල වෙන මේ ඍණ ඍණ ටික කරා මොකක්ද දෙන්නේ ධන වෙනවා යට තියෙන්නේ මොකද්ද ඍණ ධන ඍණ බෙදුවම මොකක්ද දෙන්නේ ඍණ හරිද අර කියන විදිහට තියෙන්නේ ඔයාලා ඍණ ඍණ වගේ දැක්කොත් මේ කපලා දාලා ලියන්න මොකද්ද ධන කියලා හරිද කපලා දාලා ඉතින් ලියගත්ත ධන ඊට පස්සේ ධන ඍණ බෙදුවම මොකක්ද දෙන්නේ එතනවා ඍණ කියලා උත්තරයක් එනවා හරිද මේක ඍණ කියලා එනවා අනිත් එකත් මේ වාචික බලමු මොකද දෙන්නේ ඒකෙත් ලකුණු බලමු ඒකෙත් දාමු මම දාන ලකුණු ටික හරිද ඒක මම ලියලා පෙන්නන්න දැන් ලකුණු මොකක්ද තියෙන්නේ බිංදුවල තියෙන බිංදුව දාමු මෙතන බිංදුව දැම්මා මේක බිංදුව එක අයින් ගලා යනවා මේකත් අයින් ගලා යනවා මේකත් අයින් ගලා යනවා බිංදුව දාපන් අයින් ගලා ඔක්කොම ටික x බිංදුව දෙක කියන්නේ මෙතන ඍණ ලකුණක් තියෙන්නේ මෙතන ඍණ තියෙන්නේ මෙතන ඍණ තියෙන්නේ යට තියෙන ධන වල වෙනවා මෙතන යට තියෙන ධන එතන මොකක්ද දෙන්නේ මෙතන තියෙන ඍණ මෙතන තියෙන ඍණ මෙතන තියෙන මොකද බෙදීම ධන කියලා එනවා අවාඩ වෙන මෙතන දාමු මේක ඍණ ඍණ ඩිවලා මේක ධන වෙනවා ඊපස් මොකක්ද දෙන්නේ ආයි මේක ධන බෙදීම ධන කියන්නේ ධන බෙදීම ධන ඊට සම්බන්ධ වෙන්නේ ඉතන එකක් එනවා කියලා මෙතන ධන කියලා එනවා හරිද? පැහැදිලිද මේක ධන කියලා එනවා. උත්තර ධන. ඊට පස්සේ අපි දෙකේ ලක්ෂණ දාලා බලමු මොකක්ද දෙන්නේ කියලා. ඒ අගය නිකන් අහසට බලනවා කරන් කවුරු ඉන්න පුළුවන් හදන්ටක් ගහලා ධන. ඉන්න. මෙතන දෙකේ ලක්ෂණ දැම්ම මොකක්ද දෙන්නේ? දෙක ඍණ එක පළවෙනි වරහන. හරියට තියෙන මොකද්ද? දෙක ඍණ තුන දෙවෙනි වරහන. ඊපස්සේ බෙදීම x වල දෙක දාන මේක මේ හදන්න වල ලේසිය තේරුම් ගත්තට පස්සේ ලේසි පෙන්නන්න බැරි හදලා දෙක ඍණ දෙක දාන දෙක කියලා එනවා හරි දෙක දාන දෙක නේ දාන්නේ හරි හරි ඒ දාන අගයත් එක දාන විතර මොකද මෙතන රූපම මොකද දෙක ඍණ එකක් ගියාම ධන එකක් වගේ එන්නේ උත්තරේ ධන එන්නේ ආ මෙතෙන් දාලා වෙන දෙකෙන් ඍණ තුනක් ගියාම කීයද ඍණ එකක් වගේ ඒ කියන්නේ මේ ඍණ උත්තරයක් කියන මෙතන මෙතන උත්තරයක් කියන්නේ ආයෙම ධන දෙක ධන කියලා ධන දෙකයි ධන දෙකෙන් හතරයි මොකද දෙන්නේ ධන ඍණ කියලා එනවා මෙතන ධන පාඩ කරලා ලියන්න නැත්නම් පැහැදිලි නැද ඉන්න ධන දවද ඍණ කියලා එනවා රට එනවා ධන කියලා හරිද හරි වාඩ වෙනවා ධන ඍණ ඩි කරා මොකක්ද දෙන්නේ ඍණ ධන ඍණ ඍණ ආයෙත් දෙන්නේ යට තියෙන ධන එතකොට මොකක්ද දෙන්නේ ධන ඍණ ඍණෙන් ධන බෙදපම ආයෙ ඍණ කියලා එනවා මෙතන උත්තරේ මොකක්ද දෙන්නේ හරිද ඍණ කියලා එනවා උත්තරේ හරිද
හරි. ඊට පස්සේ මේකට දැන් අපි 4 දාන්න. හරි. මේකට 4 දානවා තිනේවට. නිකන් වල ඉතින් දාලා බලන්න මම ලියලා ඉතලා කරන්න ඕනේ නැහැ. මම ඉතින් දාලා බලන්න පුළුවන් නම් හරි. මෙතන 4 තමයි 4 එකක් අඩු වෙන්න ඕනේ එතන. මෙතන 4න් 3ක් අඩු වෙන්න ඕනේ. මෙතන 4 දාන්න. ඒ වල වෙන මේ ඔක්කොම දානනේ. 4 එකක් කරනවා ධන උත්තරයක් එන්නේ. 4 3ක් කරනවා ධන එන්නේ. එතන මෙතන 4 2 එකතුවා ඒ ධන එන්නේ. ඔක්කොම ධන ධන එන්නේ. මොකද එන්නේ? ධන එතන තියෙන ධන එතන බෙදීම ධන කියලා එනවා හරිද? හරි. ඊට පස්සේ මේ ටික ඔක්කොම අරගෙන ධන ධන කැපිලා යනවා ඉංගල කියලා. ධනම එනවා. ඊට පස්සේ මෙතන ධන. එතන තියෙන ධන කියලා. හරි. හරි මෙන්න මෙතන හදාගන්න තේන දෙක කියනවා කියන්න. මේ වගු ගහන්න ඉන්න එක එකින් පැහැදිලිද? තේරෙන නැති කෙනෙක් කෙනාගෙන වගු ගහන්න ලේසියෙන් මම මේ අගෙන් අදහස් කරගත්තා මේ විදිහට අදාළ සීමාවල් දාගත්තා අදාණ කියා හරිද? හරි ඊට පස්සේ දැන් ඕටි දකලලා ඉවර කරගෙන දැන් ඒ ඇවිල්ලා පහ ගත්තා හරිද? දැන් අපිට මොකද්ද කියන්නේ? මෙතනදී කියලා බිඳුර වැඩි වැඩි වෙන්න ඕනේ කියලා. බිඳුර වැඩි වැඩි වෙන්න ඕනේ මේ අගයන්. ආ එතකොට අපිට මේ හිනාගයන් අයින් කළා දාන්න පුළුවන්. එතකොට අපිට ගන්න දෙන්නේ මොනවද මේකේ? ධනයන් විතරයි ගන්න ඕනේ. එතකොට මොකද්ද මෙතන තියෙන ධනාගයන්? ඉනගෙන අයින් වෙනවා අපි සලකන්නේ මේ වගේ නේද මෙතන මේ ධනාගය සලකනවා මෙතන ධනාගය සලකනවා මොකද හේතු බිඳු වලට වැඩිය ගන්න කියන හින්දා හරි අඩුවෙන් ගන්න කියන බැරල මේ ලකුණු අනිත් පැත්තට දීවනා හරිද අපිට සලකන්නේ කියන්නේ බිඳු වලට අඩු ටිකනේ ආ එහෙනම් ගන්න ඕනේ ඉන්න පැත්ත ටික ඒක පටල ගන්න එපා හොඳට මතක තියාගන්න තමයි අපිට බිඳු වලට වැඩියෙන් සලකන්නේ කියන හින්දා තමයි මේක ගන්න මේ පැත්තට ඔය වෙලාවේ මේක අනිත් පැත්ත තිබ්බම සලකන්නේ ඉන්න ටික මෙතන දැන් ගන්න මං ධන ආපු උත්තර ටික හරිද හරි ධන උත්තර ටික ගන්න ටික සලකන්නේ හරිද ඒ ටිකේදී බල බලන්න තියෙන අගයන් මොනවද කියලා සීමාව ටික බලන්න ධන උත්තර එන්නේ දැන් වලදී සීමාව දෙන්නේ මොකද්ද මේ ධන උත්තරේ දෙක සීමාවක් තියෙනවා කියද ඍණ දෙකේ ඉඳලා බලන්න හරි තමයි ඍණ දෙකේ ඉඳලා මෙතන x එක තියෙන එකක් දැස එක එක වෙන එකක් තියෙනවා හරිද ඒ එකක් හරිද අනිත් සීමාව මොකක් තියෙන්නේ ආ 3 ඉඳලා x තියෙනවා එකක් ධන අනන්තය වෙනකන් තියෙනවා පැහැදිලිද ඒ ධනය ටික ගන්න හරි වාහන විදිහට මේ ධනය වැඩි ගන්න මේක ඔයා කියනවනේ මෙතන මේ ඉක්වලි මෙන්න මේ කතන්දරේ බිඳු වැඩි වැඩි වෙන්න කියලා කියනවා මේ බිඳු වැඩි කියලා කියන්නේ කො බිඳු හරි බිඳු වැඩි කියලා කියන්නේ හරිද ඒ කියන්නේ බිඳු වැඩි කියන්නේ ධන සංඛ්‍යාවනේ ඔක්කොමනේ ධන සංඛ්‍යාව එන්න ඕනේ මේක ගන්න ඒවා එතකොට ඔයාලා මේකේ ඍණ සංඛ්‍යාව සලකන්න නැතුව අයින් කරන්නේ ඒකයි මේකෙන් තමයි බලා ගන්න අපි පැහැදිලිද හරිද තේරුණාද දැන් අර ලක් කියනවා ඒක අනිත් පැත්ත තිබ්බොත් එහෙම ඍණ සංඛ්‍යාවක් ගන්න එහෙම නේද අන්න අනිත් පැත්ත තිබ්බන මම කිව්වේ ඒක අනිත් පැත්ත තිබ්බොත් ගන්න ඍණ සංඛ්‍යාව ටික ගන්න. ඒතර ඔයාලා ඉන්කලිටි මාර්ක් කරලා තිබ්බ බැරලා හරි. එයාලා ගන්න කියන ටික තමයි ගන්න. ඇත්ත කතන්දර මේ කියන්නේ මොකුත් නෙමෙයි. මේ වල මේ අගයන් දාපුවාම එන මොකෙන්දට අඩු විදිහට වැඩිද කියලා බලලා සීමා මොකද්ද කියන එක හොයන්න කියලා කියන්නේ මේ ඉන්කලිටිස් කියන එක. හරිද? ඉන් ඉක්වලිටිස් කියලා කියන්නේ ඒක. ඉන් ඉක්වලිටිස් කියන්නේ ඉන් ඉක්වලිටිස් කියන එක තේරුම ඉක්වල් සමාන නැහැනේ. බිඳු වල වැඩි නේ. ඒක කතන්දර තමයි ඒ තේරුම තමයි ඉන්නේ. හරිද? ඒක පටල ගන්න එපා. මෙතෙන්දි ඔයාලා හැම එකෙම දනසල ගන්න යන්න එපා. ඒතර ඔයාලා බලන්න මේකේ තියෙන්නේ මොකද්ද කියන එක. ඉතලා බිඳු වල වැඩිද? අඩුයිද කතන්දරේ සමාන ලකුණු තිබ්බනම් මෙලදී සුළු ගන්න දුවන් හරිනම් මෙතන මේක ඉන්ක්වලිටිස් එක ගන්න තියෙන්නේ වැඩියෙන් ගන්න කියලා. එතකොට ඉතින් දන් ලකුණු ටික සලකලා ඒ සම් සීමාව තමයි ගන්න අපි. එතකොට නම් මෙතෙන්දි ගත්තේ ඍණ දෙක කියලා. මෙතන වල තියෙන දන් ලකුණු සීමා මොකක්ද? එකක් තියෙනවා ඍණ දෙක වැඩි කිරීම x එකේට අඩුයි. එකක් තියෙනවා එකේ ගණක තුන දන් ලකුණු ධන එක තුනේ ඉඳලා x තියෙනවා අනන්තය වෙනකන් තියෙනවා හරිනේ. හරි. ඒ දෙක සීමා ගත්තා හරිනේ. මෙතන ගන්න තියෙනවා දැන් අපි සීමාල් දෙක හොයාගත්තා. හරිනේ. හරි. තමයි අපි ලිව්වේ නෑ උත්තර. උත්තර ලියන විදිහක් තියෙනවා හරිනේ. මේක තේරුණා කියලා හිතනවා මේ තේරෙන්නේ කියලා කියනවා කියලා ආයෙ පැහැදිලි ගන්න ඕන කවුරුත් අග ගන්නවට කියන තේරුන්නේ නැති කියලා කියනවා පැහැදිලි ගන්න ආයෙ සරකාද අහන්න ප්‍රශ්නයක් මොකද මේක වෙනම පැත්තක් නේ පොඩක් ගිහ ප්‍රශ්න කරාත් එක හොඳ කියන්න තේරුණා නෑ හරි මී මම මම හිතේ වරද සිදා හරි ආ ඊට පස්සේ මෙතන මම මේ චුට්ටක් මකනවා හරි දැන් මේක හරි මේක වලවගු තේරුම් ගත්තනේ ලියා ගන්න හදනේ හරි මකනවා මොකද ඉද පොඩ මේ හදා ගන්න මේක චුට්ටක් හරි බලන්න ඉතින් විශ්වාස කරන්න මේක මේ මෙතඩ් එකම පාවිච්චි කරන එක දිගටම හරි මේක තමයි යන්නේ මේකේ අද ඊට පස්සේ ඔයාලා මේක සංඛ්‍යා රේඛාව පොඩ්ඩක් ඇඳ ගන්න අර සංඛ්‍යා රේඛාව ඇඳගත්ත කීම දාගන්න දැන් අඳින්න ආයතක් උනේ දැන් මොකක්ද තියෙන්නේ මෙතන තියෙන ඍණ දෙක තියෙනවා හරිද අපිට තිබ්බ කී දරකේ තිබ්බනේ එක තිබ්බා එක තියෙන එක ලියා ගන්න පරිදි එක තිබ්බා ඊට පස්සේ ආයේ මෙතන තුන තිබ්බනේ හරි කොහොමද තිබ්බනේ දැන් දැන් මොකද කියන්නේ මේ සංඛ්‍යා රේඛාව මාක් කරගන්න ඉස්සෙල්ලා. ඍණ දෙක මෙන්න මේ සීමාව කොහෙද තියෙන්නේ? ඍණ දෙකේ ඉඳලා x. මෙන්න මේ සීමාව තමයි කියන්නේ හරි? අපි කලින් ගත්ත කීමයි. ඍණ දෙකේ ඉඳලා
එක වෙනකන් හරිද? එන්න මේ සීමා තමයි එකක් ඉන්නේ. අනිත් සීමානේ තවත් තුනේ ඉඳලා ධනාන්ත වෙනකන් තියෙනවා හරිද? ওই සීමා දෙක තමයි අපි දැන් තියෙන්නේ. හරි, ඍණ දෙකේ ඉඳලා මේ පැත්තේ ඉඳලා x එතන එක මෙතන තියෙනවා තුනේ ඉඳලා x එනවා 3 ඩි අඩුයි ඇඩි ධනාන්තය කියලා එනවා හරිද? හරි. දැන් පරිස්සමෙන් බලාගන්න ලියන විදිහ මේ කියන්නේ. වාට වෙනවා ඍණ දෙක කියලා තියෙනවනේ මෙතන දැන්. හරිද? මේ දෙකෙන් මම කිව්වා ධනාගේ අපි ගන්න ඕනේ කියලා ධනාගේ අයින් කළා හරිද? එතකොට අපිට කියන මෙතන සමානයි කියලා මේ අඩු විතරක් නෙමෙයි කතන් දෙයක් කියලා මේ. ආ මෙතන සමානයි කියලාත් කියනවා. බිඳුර වැඩි වැඩිව බිඳුර වැඩි බිඳුව හරි බිඳුවට සමාන වෙන්නත් ඕනේ කියලා කියනවා හරිද? ආ එතකොට මොකක්ද වෙන්නේ සීමාද මේ සීමානේ අපි ගන්න. එතන මෙතන ඍණ දෙක ඉඳලා එක වෙනකන් එනවා හරිද? එතකොට මොකක්ද වෙන්නේ ඍණ දෙක දැන් ඍණ දෙක කියන්නේ අයිති වෙන මෙතන මම ඍණ දෙකයි දැන් මෙතන ඩොට් එකක් විතර පාට කරගන්න. ඍණ දෙක කියන එක ගන්න ඕනේ අපිට හරිද? ඍණ දෙක කියන විතරක් කියදෙන්නේ මොකක්ද? මෙතන ගණිතෙත් මොකක්ද වෙන්නේ? එක ඉලක්ක වෙන එකත් අපි වාක්‍යයක් දානවා මෙතන හරිද? පැහැදිලිද තේරුම් ගන්න හරිද? මේ ගානට කරද්දී තේරුම් ගන්න හරිද? ඍණ දෙක ඉඳලා මෙතනට ගන්න හරිනේ. හරි, ඊට පස්සේ ආයෙ දැන් මෙතන එකද මොකද්ද? ඍණ 3 කියන එක දැන් 3 ධන 3 කියන එකත් මෙතන මම ඩොට් එකක් දානවා. පැහැදිලිද? තේරුම් නේද? හරිනේ. හරි. දැන් අපිට කියන සීමාව මොකද්ද වෙන්නේ මෙතන? සීමාල් දෙක එනවනේ. හරිද? සීමාල් දෙක කොහොමද දෙන්නේ? දැන් මේ අපි ගත්ත සීමාල් දෙකනේ තියෙන්නේ මෙතන. ඔයාලා තේරුම් ගන්න ඕනේ පැහැදිලි අවුල් කරගන්න මම මෙතන මේ කියලා කමයින් කරන්න මෙතන හරි. හරි. එතකොට ඔයාලා මෙහෙම තේරුම් ගන්න. මෙන්න මේ සීමාව අයිති වෙනවද මේකට? ඉතින් මම ගත්තනේ මෙතන. ඒ සීමාව අයිති වෙනවද? එතන සීමාව මෙතන සීමාව නැතිනේ දැන් අපිට ගන්න. අපි ගන්න කිව්වේ ඒ සීමාව දෙකනේ හරි. බලන්න මේ දෙක සීමාව දෙක තමයි එන්නේ හරි. මේ දෙක තමයි අයිති වෙන්නේ හරිද? හරි. දැන් ඔක ඔය දෙක තමයි සීමාවල් දෙක හරි. ඒක තේරුම් ගන්න ඉතින් මේක මහාංකයක් එකව දානකොත් මේක පොඩ්ඩක් මාක්කයක් දාලා දියන් මේ ඉරියක් ගාලා හරි. හරි. එතකොට මෙන්න මෙතන සීමාව මේ සීමාව හරි මේ සීමාවත් හරි. පැහැදිලිද? ඊට පස්සේ ඔයාලා ලියන්න ඕනේ මේක. කොච්චරද අයිති වෙන්නේ කියලා. අපි ලියනකොට ලියන්නේ මෙහෙමයි. දැන් ඔයාලා පේනවා මෙතනදී මම මෙතන ඩොට් එකක් තිබි මෙතන. හරිද? මෙතන ඩොට් එකක් තියෙන්නේ. ඩොට් එකක් තිබ්බර මෙතනින්. ඩොට් එකක් තියන්න එපා හේතුව මෙතන ඍණ දෙක සටිස්ෆයි වෙන්නේ නැහැ වෙනු බිඳුව අයින් කරගන්න මෙතන. දැක්කද නේද? තේරුම් ගන්න චුට්ටක් පොඩ්ඩක් පටල ගන්න එපා. මෙතන මම ඩොට් එක අයින් වෙන්න ඕනේ හේතුව මේ පැත්තේ අපිට මොකක්ද දෙන්නේ මෙතන? ඩොට් එක අයින් වෙනවා හරිද? ඩොට් එකක් ගන්න එපා. හේතුව මොකද්ද? බිඳුව වැඩිය වැඩි කියලා කියනවනේ අපි ඒක අයින් කරලා තනන්න හරිද? තේරුම් ගන්න පොඩ්ඩක්. මෙතන මේක ඩොට් එක නැතුව නිකන් ඉලා තියන්න හරිද? කොහොමද තියන්න? එතන මෙතන සීමා ගන්නකොට ලියන්නේ කොහොමද? මම ලියනවා මෙහෙම. මේක තව අදමද තියෙන අහ ගන්න හරිද? මම ලියන කොහොමද? ඍණ දෙකේ ඉඳලා දැන් මෙතන තියෙන කීයද? එකක් කියලා එකක් ලියනවා හරිද? හරි ඒක එකක් ලියනවා. මම ලියනවා. මේ විදිහ තමයි ලියන්නේ. අනික ලියනොත් තුනේ ඉඳලා කියද අනන්තය වෙනකන් එකක් තියෙනවා. හරිද? හරි. මේ දෙක ලියා ගන්න තියෙන ඕනේ කෙට හරිද? මේක වරහන් දාලා හරිනම් මෙහෙම ඔහොම දාලා මේ දෙකත් එක්ක මේ දෙක මේ අතරම සීමාවක් කියලා ගන්න ඕනේ හරිද? ඔහොම ලියන්නේ හරිද? ඒ ලියද්දී වරහන් දෙක ලියද්දී වරහන් දෙකම දාන්න නැහැ සමහරවිට හරිද? ඔන්න බලගන්න වරහන් දෙකක් තියෙන කොටු වරහන් දෙකක් නිකන් වරහන්ක් තියෙනවා. හරිද? ඒක පැහැදිලි කරන්න. වැඩේ මත. ඔයාලා නිකන් වරහන් දානවා කියලා කියන්නේ ඒක අයිති වෙන්නේ අයිති නැතුව ඒ ටික ඔක්කොම එනවා කියන එක හරිද? ඒ කියන්නේ ඒක අයිති නැහැ. ඒ පා ඒ කියන්නේ මේ පොයින්ට් එක අයිති නැහැ. දැන් ඍණ දෙක කියලා දැන් දුව කියනවා ඍණ දෙක කියලා මේ පැත්තේ වරහන් දෙකම කියලා ලියන්නකෝ. දන්නකෝ. ආ ඍණ දෙක අයිති වෙන්නේ නැහැ. ඊට මෙහා තියෙන එක තමයි ඔක්කොම ගන්නෙ. පැහැදිලිද? මම හිතන දෙන්නේ නැති කියලා හරිද? බැලුවා කොටු වරහණක් තිබ්බ කියලා හිතන්න මෙතන. කොටු වරහණක් තිබ්බ එකෙන් පැහැදිලි වෙන්නේ මම කොටු වරහණක් තිබ්බ කියලා හිතන්න ඍණ දෙක කියලා. ඒ කියන්නේ කොටු වරහණේ මෙහා පැත්තේ කියන්නේ ඒකත් අයිති වෙනවා. ඍණ දෙක කියන එකත් අයිති වෙනවා. පැහැදිලිද? එතකොට ඔයාලා මෙතන බැලුවා මෙතන ඩොට් එකක් නෙමෙයි තිබ්බේ මෙතන. ඩොට් එකක් තියෙන දෙක අවුලන්නේ 1 1 3 1 1 3 සැටිස්ෆයිස් වෙන මේක. ඒ කියන්නේ මේක අහන දින පස්සේ මෙතන මේක සමාන ලකුණු ඉන්න හරි. 1 1 කරානේ ද ඔය කතාව. ඔව් මේක එකේ කරා. හරි හරි ඒකේ තියෙනවා මේ වත් නේද? ආයතන මෙතෙන්දි බලවන් දන්න දැන් මෙතෙන්දි මොකක්ද එන්නේ? දැන් මේක ලියනකොට මම ලියන්නේ කොහොමද ඉස්සලාම? දැන් ඉස්සලාම ලියා ගන්න කිව්වා මෙතෙන්දි. ආ ඉස්සලාම මොකක්ද එන්නේ මෙතන ගත්තා. දෙක ඍණ දෙක කමා එක කියලා එකක් සීමාවක් ආවා. හරිද? මෙතන එක. ඍණ දෙක වැඩි කිරීම තිබ්බොත් කොටු වරහන් නේද? ඍණ දෙක x වලට වැඩිය සමානයි කියලා තිබ්බොත් ඔව් මෙතනදී ගත්තොත් කොටු වරහණක් කියන්නේ මෙතන දැන් දෙකයි තියෙන්නේ නැහැ. මොකද හේතුව මෙතනදී සමාන ලකුණු 1 කියලා ඉතරයි එන්නේ. එකට සමානයි කියලා කතන්දරේ ඉතරයි ගන්න. මොකද ධන අනන්ත කතන්දරෙත් ඉතර නැහැ. බිඳුව වැඩි කියලා තියෙන්නේ.
පැහැදිලිද? එතකොට ඔයාලා සටිස්ෆයිස් වෙන්නේ මේ දෙකේදී මේ සමීකරණ සටිස්ෆයි වෙන බිඳුව වැඩි වෙනවා කතන්දරයිද? ඉතින් දෙක දාපුවම පස්සෙත් අපිට මොකද වෙන්නේ කතන්දරේ අතෙන් ඉන්න ලකුණක් ආවනේ. හරිද? හරි එතකොට මොකද මෙතන එක එනවා. මෙතනදී බලන්න ලියද්දි මෙතන එන්නේ කියලා 3 තියෙනවා අනන්තය තියෙන. හරිද? 3 තියෙනවා අනන්තය තියෙන. හරිද? දැන් මෙතන අනන්තය කියන සීමාවක් නැහැ කොහෙද කියලා. එතකොට මම මෙතනදී මේක මෙතන වරහණක් දානවා. මෙතන 3යි තියෙනෝනේ. ආ 3යි තියෙන මෙතන මොකද්ද? කොටු වරහණක් එන්නවා. පටල ගන්න එපා හරිද? මෙතන 1යි තියෙනනේ දැන් මෙතන ඩොට් එක. මෙතනත් මෙහෙම කොටු වරහණක් එනවා. දැන් මෙතන ඉන්න දෙකයි තියෙන්නේ නැහැ නේ. මේක ඔහොම එන්නවා. එක ගාවට කොහොමද එක සමානයි ආවේ කියන කාරය. ඉන්න. එකටයි තුනටයි සමාන ලකුණු දැම්මේ ඒක තේරුන්නේ නැහැ. ඉන්න හරි කරන්න පොඩ්ඩ ඉන්න. චුට මැසේජ් එකක් දැතේ. හරිද? මෙහෙමයි වෙන්නේ හරිද? දැන් සීමාව වල තියෙන වල තියාගන්න මෙතන සීමාව ඉවරන තැන තියෙනවා මෙතන. සීමාව ඉවරන තැන තියෙනවා මෙතන. සීමා ඉවර තැනින් මෙහාටනේ ගන්න ඕනේ ඔක්කොම ටිකම. මෙතනත් තමයි සීමා මෙහාට එන ටිකනේ ගන්න ඕනේ. මෙහාට එක එහාට යන ටික හරිද? සෝරි එහාට යන ටික ඔක්කොම ගන්න ඕනේ හරිද? දැන් ඔයාලා මෙතනින් එහාට යන ටිකනේ ගන්න තියෙන අපේ සීමාව. ඒත් බැරලා හරි ඔයාලා මෙතන මේක ඩොට් එකක් දැම්මොත් මේක නවතිනවනේ සීමාවනේ. දැන් ඔයා මෙතන ඩොට් එකක් දැම්ම කියලා දන්න මෙතන ඩොට් එකක් දැම්ම කියලා දන්න අනන්තය වෙනකන් නැහැ නේද? ඒක ඔක්කොම ටික ගන්න එපා. ඒ ඔක්කොම ටික ගන්න එක අඟවන්න තමයි මේක දාන්නේ. මෙහෙට. වරහ දැන් තේරුණාද දන්නේ? හරිද? මේ පැත්තට ඒක ඒක තේරෙනවා හරිද? දැන් අපිට කියනවනේ මෙතන මෙතන එකේ සීමාවක් අතර මෙතන සීමාවක් තියෙන මේ සීමාව අපිට ගන්න බෑනේ. ගන්න අපිට මේ සීමාව ගන්න බෑනේ. මේ සීමාව මෙතනින් ගන්න බෑනේ අපිට නවත්තන්න එපා. තේරුණාද? එතකොට මේක එක වෙනකන් විතරයි එන්න ඕනේ. එක වෙනකන් නවතින්න ඕනේ. මෙතන තුන වෙනකන් නවතින්න ඕනේ. පේනවද? දැන් තේරෙනවද දැන්? එතකොට ඒක ගන්න බෑ. ඒකින් තමයි සමාන ලකුණක් කියලා ඒක සමාන ලකුණක් කියලා දාගත්තේ. 3යි 1යි 4. මෙතනින් එහාට යන ඔක්කොටික මේ. මෙතනින් යා මේ ටික ඔක්කොම යනවා. මේ දෙපැත්තට ඔක්කොම ටිකයි තියෙන්නේ. හරිනේ? හරිද දන්නේ ඔක්කොම කියන්නේ මේ පැත්තට යනවා හරි මේ පැත්තට ඇතුළට එන්නේ හරි හරි ඒකයි තියෙනවා හරි සීමා කතන් තේරුණාද දන්නේ හතන්ද හරිද x එතකොට හැම එකකටම ඔහොමද එන්නේ හැම එකටම මෙහෙම එන්නේ නැහැ එක එකව එක එක ඉදිරියට එන්නේ එකට අඩු ටික නෙවෙයිද ගන්න ඕනි ඔකයි මෙන්න මේ ටික ගන්නවද කියලා කියන්නේ මෙතන සීමාවනේ අපි ගත්තේ දැන් මෙතන සීමාවදී ගන්නකොට මෙතන දෙකට වැඩි අඩු වෙන්න එපයි දෙකට වැඩි අඩු වෙන්න ඕනේ මම කලින් කිව්වනේ මේ සීමා ගන්දි මෙතන දෙකට වැඩි අඩු වෙන්න ඕනේ හරිද මෙතන ඉන දෙකෙන් සීමාවක් තව තිනවනේ දැන් මෙතන අනන්තෙන් ඉවර යන්නේ එහෙනම් අනන්තය යනකම මේ ඉවර යන්නේ නැතු යනවා අනන්තය කියන්නේ කොහෙද කියලා දන්නේ නැති නිසා මෙතන වරහණක් ඉන්නේ මෙතන තුනෙන් මේ තුන ගන්න බෑ අපිට තුන කියන එක තුන ගන්න වෙනවා තුනට වැඩිය තුන අයිති වෙන්නේ නැතුන තුන අයිති වෙන්නේ නැහැනේ තුන අයිති වෙන්නේ නැහැ ඒ නිසා තුනට වැඩිය කොටු වරහණක් දානවා මෙතෙන්දි ගත්තොත් මෙතන එකත් අයිති වෙන මේ දෙක එතරම් අයිති කරමයි අයිති වෙන්නේ නැත්තේ එකට අඩු නෙමෙයිද ගන්න ඕනේ අපි සමාන ලකුණු පිටින් වෙන වෙනමනේ දැම්මේ මට කියන එක තේරෙන්නේ සමාන ලකුණු පිටින් වෙනවා දැම්ම කියලා කියන්නේ ඒ පාස්වර්ඩ් ආය නැතුන මගේ පාස්වර්ඩ් එක කහා ගස්නේ بس මේක ගන්නවා මේ දෙක අතර මැද මේක මේලේ කියලා මෙතනින් එහෙම මේ ලකුණු ගන්නවා නේද එදේක දොලා කියලා ගන්න ඕනේ. පැහැදිලිද? පැහැදිලි නේද? මෙතනදී ඔය සමාන ලකුණ කතන්දරේ ආයෙ තේරුම් ගන්න මං කියන්නේ දැන් මෙතන සමාන ලකුණක් නැහැ නේ. මෙතෙන්දී ඔය කතන්දරේ රවුමක් එන්නේ මැද. ඒතොර ඒක අයිති වෙන්නේ නැහැ. දෙපැත්තට වෙන්නේ වරහන් දෙක ගන්න. මෙතන ඩොට් එකක් ගන්න ඕනේ. මෙතන සමාන ලකුණක් කියලා දේවල් තිබ්බනේ. බිඳුර වැඩි එක. වැඩි එකේදී සමාන ලකුණු ගන්න කියලා තියෙනවා. මට පේනවද? ඒතොර බිඳුර වැඩි සමාන ලකුණු ගන්නවා කියලා කියන්නේ එතන සමාන වෙන්නත් ඕනේ තියෙන ඉන්ක්වලිටි එක. එතන ඩොට් එකක් දාන්න. මෙතන ඩොට් එකක් දාගන්නවා. ඊපස්සේ මෙතන අනන්ත කියන එක අපිට සමාන ලකුණක් කරන්න දියව නැහැ නේ. ඒ හින්දා තමයි මේක වරහණක් විතර දාගන්න. ඒතර මෙතෙන්දි මේක ඍණ දෙක කියන එක සමාන නැහැ. මොකද හේතුව? ඊට මෙහා ඒ පරතරය තමයි ගන්න අපිට. ඉන්ක්වලිටිස් කතන්දරේ. තේරුණාද දන්නේ නැහැ ඒක. ආය ආන්න දිනවත් පස් දිනන ගහන්නේ ඒක. මෙතන සමාන ලකුණ නැහැ කියලා හිතන්න ඕනේ ඒතර. එහෙනම් ඔයාලට මෙහෙම ගන්න බෑ. ඒතර දෙන්නේ දෙපැත්තට වෙන්නේ වරහන් දෙකක් එන්නේ. මෙතනටත් එන්නේ වරහන. මෙතනටත් එන්නේ ලකුණු නිවේද ලියන්නේ මේලේ වෙනකොට ලකුණු නිවේද ලියන්න කියලා අහන්නේ ඒ කියන්නේ මොකද තේරුනේ මොන ලකුණද කියලා අහන්නේ ඉතින් ඕක නෑනේ ඕකේ කොහොමද බින්දු ඕකේ නෑනේ කොහොමද බින්දු වෙනුන මේ හරියට ඉන්නේ මේක ගැන මේක මේ කතන්දර තේරුම් ගන්නද මේ සම්තුත්ව වෙන එකනේ කියන්නේ මේ ගාන අගයන් දාපුවම මේ ගාන ඇත්තම ඉක්වලිටි සමාන වෙන්නේ මේ අගය මේ මේ සීමාව දැම්මොත් මේකට එන්නේ
ආයෙම පැහැදිලි අංචුවට බලා ගන්න හොඳ ඔන්න බලන්නට සෙට් එක කියවන්නත් එක්ක ඒක හොඳ නේද ඇත්තට මේ මේ දැන් ඔයාලා මේක ඇත්ත මම තේරුම් ගන්නවා මට කියන්න බැරි තේනම් හොඳයි මේ මේක මේක සම්පූර්ණ ඒ කියන්නේ මේක ඔයාලා ඉතින් වෙන අගයන් දාපුවා මේ අනිත් අගයන් දාපුවා මේ වට තියෙන මේ අගේ මේක පින වෙනවා එහෙම කෙනෙක් ගන්න බෑ ඉතින් ඔයාලා මේ මෙහෙට මෙහෙට තියෙන අගයන් තමයි ඔක්කොම දාන්න ඕනේ ඔයාලා හිතන්නේ මේකට ඍණ දෙක දැම්ම කියලා ඍණ දෙක දැම්ම කියලා දැන් මෙතන ඍණ දෙක දානවා මන්ද ඍණ දෙක ගන්න බෑ කියලා ඔයාලා අහන්න ඍණ දෙක දැම්ම මොකක්ද වෙන්නේ ඔයාලට පේනවා මෙතනදී ඔක්කොම ටික මොකක්ද වෙන්නේ මෙතනදී මෙතන ඍණ වෙලා මෙතන ඍණ වෙනවා මෙතන ඍණ මෙතන ඍණ වෙනවා හරිද මොකක්ද වෙන්නේ අට මෙතනදී බිංදුව වෙනවා හරිද බිංදුව කියන්නේ මෙතන අතන තියෙන අයින් වෙලා මෙතන වැඩි වැඩි සංඛ්‍යාවක් දාන්න ඕනේ එතකොට මෙතන මේක ඔක්කොම ඍණ වෙනවා එතකොට ඔයාලා පේනවාද මේක අපිට ගන්න බෑ එතකොට ඒක අපිට ඍණ අංකයක් එතකොට මේ මෙතන ඍණ දෙකෙන් එහාකුත් දාන්න බෑ එතකොට ඍණ දෙකයි තියෙන්නේ කියලා ඔයාලට තේරෙනවද ඍණ දෙකයි තියෙන්නේ තමයි දැන් ඩොට් එකක් එන්නේ අපිට ඍණ තුන මෙතන තුන ගන්න පුළුවන් හරිද තුනට වැඩි වැඩි අගයක් දැම්මොත් මේක මොකද්ද වෙන්නේ මේක ඍණ වෙනවා තුනට වැඩි අගයක් කලින් අර අපි කරේ තුනට වැඩි අගයක් දැම්ම හතර වගේ දැම්මොත් මොකද්ද වෙන්නේ හතර දැම්ම මෙතන හතර දැම්ම මෙතන හතර දැම්ම මෙතන හතර එකක් ගියාම එකයි හතර එකක් තුනම මේ ඊට පස්සේ මෙතනින් ඒ අගය අපිට ගන්න පුළුවන් හතර වැඩි අගයක් දැම්ම තුනට වැඩි අගයක් තුනට වැඩි අඩු අගයක් දැම්මොත් ඒ තායි එක බිංදු වගේ දැම්මොත් මොකද්ද වෙන්නේ මේක වගේ ආයෙත් එක ඍණ වෙනවා මේ සීමාව ඉදෙ වෙන්නේ නැහැ අපිට ආයෙත් මේ සීමාව විතරයි තුන දැම්මට අවුලක් එන්නේ තුන ආයෙත් වෙනවා තුන දැම්මත් ආයෙත් වෙනවා බලන්න තුන දැම්මත් මොකද වෙන්නේ තුන දැම්මත් මෙතන බිංදු වෙලා යනවා මෙතන බිංදු කියන දනා කියන්නේ බිංදුට සමානයි කියලා කියනවනේ අහපු කෙනා දන්න තේරෙනවද මෙතන බිංදුව දැම්ම කියලා තනවා මෙතන තුන දැම්ම කියලා තනවා මෙතන අගේ මෙතන තුන දැම්ම මොකද වෙන්නේ මේ තුන තුන කැමල ගිහිල්ලා බිංදු වෙනවා මෙතන බිංදුව කියන්නේ බිංදු බෙදීමේ කියලා බිංදුවනේ ආ බිංදුවට සමානද කියලා හදන්න දෙයක් තියෙනවා මේකේ ආ එහෙනම් මේක තුන ගන්නත් ඕනේ දැන් තේරෙනවද ගත්තේ ඒකයි මම තුන ගත්තේ එක ගන්න ඕනේ කියලා හදන්න තේරෙනවද එක ගන්න ඕනේ කියලා අපි එක එක ඉලක්කම දානවා එක ඉලක්කම අගේ දානවා කියලා අඩු වැඩි වෙන කතාවක් දැන් එක ඉලක්කම දැම්ම මොකද එක දැම්ම මොකද එක දැම්ම මෙතන බිංදුව වෙනවා මෙතන බිංදුව නම් මොකක්ද වෙන්නේ මේකල බිංදුව මේ සෙට් එකමයි බිංදුව මෙතන ඒකත් අනිවාර්යෙන් එක ගන්නවා දැන් තේරෙනවද ගන්නේ පැහැදිලිද පැහැදිලිද දැන් ආපු කෙනාට තේරෙනවද දැන් දැන් ආපු කෙනාට කට්ටි එනවා තේරෙනවද දැන් ඒකත් ඉතින් ඕක බිංදුවනේ නෑනේ ඔක කොහොමද හරි දැන් දැන් තේරෙනවද ගත්තේ ඉතින් ආ දැන් හරි චුට්ටක් තේරුම් ගන්න හරි අර මේ එක්කෙනෙක් ඇහුවනේ මොකද්ද ආ මේකද නෑ එහෙම දාන්න එපා එහෙම නෙමෙයි දාන්න මේක මේවා මේ මෙහෙම එකක් දාන්න එපා මොකද මේක අය දෙකම අයිති වෙන්න ඕනේ කියන කතන්දරේ ඉන්නවා මම දැන් සර් කරලා තිබ්බේ මෙහෙම හරිද මට මතක කොහොමද මම කරේ මම සර් කරපු දේම කරේ හරි හරිනේ දාන මේ පොඩ බලන්න නෝට් එක ඇතියෙම නෝට් එක බලන්න කොහොමද කාලේ දාන කොහොමද මම හදලා තියෙන්නේ සර් ඔය ගාන මැදද කොහෙද ඔය ගාන කැදද සර් ඍණ දෙක දැම්මොත් බිංදුවට සමාන වෙනවා නේ නෑ 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 බිංදුව දාලා බලන්න බිංදුව දාපුවම සමාන වෙන්නේ නැහැ මිනිස්සු මේ මම ඒකටම කිව්වේ බලා ගන්න ඕනේ ඍණ දෙක දැම්ම කියලා හිතනකොට ඍණ දෙක දාපුවම මොකක්ද වෙන්නේ මේක ඍණ දෙක දාන්නත් දාන්නත් දැයි ඉතින් දැන් අපි යට x වල දාපු මොකක්ද එන්නේ යට බිංදුව එලා යනවා මොකක්ද එන්නේ එක බෙදීම් බිංදුව කියන එක මොකක්ද undefined ඒක දාන්න බෑ දැන් තේරෙනවා දාන්න බැරියයි කියලා ඒකට වැඩි අඩියක් දාන්න ඕනේ හරිද දාපු එක බිංදුවට සමාන වෙන්නේ නැහැ එක බෙදීම් බිංදුව කියන එක හරිද ආ ඒකයි දෙක දාන්න බෑ දෙකට මෙහා ගැත් තමයි දාන්න දෙකට වැඩි අගය ඍණ තුන වගේ දැම්මත් ඒ ඍණ වෙනවා හරිනේ දැන් තේරෙනවද ගන්න දේ එතකොට ඒ සීමාව තමයි මේකනේ මේ පරාණ කතන්දරේ තේරුම් ගන්නද 3යි තියෙන්නෙත් ඒකයි 1යි තියෙන්නෙත් ඒකයි මම එක තමයි මෙහෙම දැම්මේ හරි තව විදියට පැහැදිලි කරලා හරිද මම හිතනවා තේරෙන්නේ නැති කියලා හරි කියනවා කරන්න ඕනේ විනාඩි 8 කාලෙ තුනක් කරන්නද මේ විනාඩි 5ක් කියලා දෙන්න 8 අර ඉක්වේෂන් එක සටිස්ෆයි වෙනවා කියන්නේ තමයි ගන්න ඕනේ. මේ ඉක්වේෂන් එක සටිස්ෆයි වෙනවා කියන ගන්න කියන්නේ ඒක තමයි කියන්නේ. මේ ඉක්වේෂන් සටිස්ෆයි වුනේ නැත්නම් අපිට ගන්න බෑ. ඒ අගයන් එන්නේ නැති නිසා මම අර අපි අර දන කියලා ගත්තේ ඒකනේ. ඒ සටිස්ෆයි වෙනවා කියන්නේ තමයි අපි ගන්න. ඒක අපි ඒක හදන්නේ ඇත්තටම මේක. සටිස්ෆයි වෙනනේ මේක හදන්න හදන්නේ. ඒ මේ අගයන් තමයි සටිස්ෆයි. ඒක ලියන විදිහක් තියෙන මේ විදිහ තමයි ලියන්නේ. ලියන තැන මේක තමයි උත්තරේ මෙහෙම දාන්නේ කියලා. හරි මම මේක කරේ නැහැ මේ බී කරලා නවත්තමුදා බී කරලා නවත්තන්න දෙන්න හරි ඒක කරලා නවත්තන්න අතේ කාලේ දරන්න මට ආයෙත් අතේ ස්පර් ගන්න ඕනේ ඔච්චර ඔය උත්තර ඔච්චරයි සෝ ගන්න තියෙන්නේ ඕක තමයි හදාගන්න ඕනේ ඕක තාජි මොනවද කරන්න ඕනන්ද කරන්නේ ඒකද හරි හරි නෑ නෑ චිත්‍රද උත්තරේ මන් දන්නේ උත්තරේ මන් දන්නා හදන්න මගේ උත්තර තමයි තියෙන්නේ හරි හරි අනේ මම ඊළඟ ගාන හදලා නවත්තන්න හරි අද අපිට ආටාසිල් පාඩ කරන්න උත්තර දී ගන්න හරි ඊට පස්සේ මෙතන ක්‍රියා කරනවා බලන්න මේ මේක ලේසි හරි මේක මේක ලේසි කියන්නේ මේක වටලා ගන්න බෑ මෙතන සමාන කරන්න ඕන හදපු ගානට හතන්දර එතන මොකක්ද වෙන්නේ මෙතන වෙන වෙනම ලියන්න ස්ක්‍රීන් එක බලන්න මේක දාලා තියෙනවා නැත්නම් අය බලන්න යන හදන විදිය හරි ලේසි හොඳේ මේක තේරුම් ගත්තට පස්සේ ලේසි වෙන විදිය ඉන්නේ එක කියලා එනවා එතන ඍණ දෙක කියලා එනවා ස්ක්‍රීන් දෙක කියලා එකක් කැසින තුන කියලා තියෙනවා. ඔය ටික ඔක්කොම කෙලින්ම
දැන් මේක වැඩි බිඳුවට මම බිඳුවට සමාන කරගන්න කියලා මොකද x සමානයි ඉන්න එක සමානයි බිඳුව x ඍණ 2 සමානයි බිඳුව x ඍණ 3 සමානයි බිඳුව හරිද? ඒතර වලට පේනවා මෙතනදී මොකක්ද වෙන්නේ මෙතන? රෙකෝඩ් වුණානේ හරි. දැන් x සමාන එකක් කියනවා එක කියලා. අනික x සමානයි යහපතට දෙකක් දාන වෙනවනේ. x සමාන දෙකක් කියලා එනවා. මෙතන යහපතට දෙකක් කියද? x සමානයි 3 තියෙන්නේ. 3 ඉලක්කෝ තියෙන්නේ. සංඛ්‍යා 3ක්වත් x වලට වල වෙන පරාසයන් 4ක් වෙනවා. ඒ කියන්නේ හැම වෙලේම එකක් වැඩිපුර වෙනවා. හරිද? මේකත් උඩේක වගේම දාන්න. උඩේක වගේම හදන්න බලන්න වෙනසක් තියෙන සමාන ලකුණක් නැහැ. හරි? හරි. හරි? හරි. 1 2 3 කියලා ගන්නවා. හරිද? වෙනසක් වෙන්නේ ඒක. හදන මෙතන දෙක එකයි. අර හිතන විදිහ චිත්‍ර රසෙන් අන්තිම උත්තරේ ගනිද්දි 1 2 3 කියලා ගන්නවා මෙතන. අර වෙන මෙතන සීමාල් වල අනිවාර්ය සීමාල් 3ක්වත් sorry අගයන් 4ක්වත් සීමාල් අගයන් 3ක්ව සීමාල් 4ක් වෙනවා. අගයන් 5ක්ව සීමාල් 6ක් වෙනවා. ඒ කියන්නේ තියෙන අගයන්ට සාපේක්ෂව එක සීමාවක් වැඩි වෙනවා. ඒක මතක තියාගන්න ඕනේ හරිනේ. මැග්නීසියම් තියෙනවා 8 හැදෙච්ච පාට තියෙනවා හරි. හරි. ඊට පස්සේ මෙතන මෙතනදී මෙතන මොකක්ද වෙනවද? වෙන මෙතන 1 1 පස්සේ මෙතන සීමාව තියෙනවා ඍණ අනන්තය පැත්තට යනවා. මෙතන මේ සීමාව තියෙනවා ධන අනන්තය පැත්තට යනවා. හරිද? ඔතන මේක සීමාවක්. මේක සීමාව මෙතන 1 1 තව සීමාවක්. x x කරතොත් මෙතන දෙක හරි. හරි මම මේකට ඉඳලා මෙතන මගුවක් ගන්නවා කියලා ඉන්නවා. කෙලින්ම ගන්න දරවලේ ආ මේ වගුව ගහတယ် මේ ඉදි තිනෝනේ ශාශා මේ ඉදි තින ඉදි බෙරි තිබ්බා ලස්සන ඔබ ගාමු කිව්ව රම තුනයි ගත ඇසල කෝට්ුවක් ගහත කෙලින් සම්දා සරචක් කරන මේ වරන මේ ලස්සන හදාගත්ත අපරාධින කලින් කරන් දිවිච්චන්නේ මතක් කෙන්නේ නැනේ අදසි ගන්න දෙකදද ඊට පස්සේ මෙතන ඉන්න මොකද ඉස්සර ගහගෙන මොදිනේ කොටක පස්සේ ආයි කුප්පි කරද්දි තමා ගන්න වෙන්නේ හරි නෑ නෑ මේ ගණන් හදද්දි මටත් මීට නැති එක පාට මේ ටූලුත් එක කරන්න කියලා ගණන් කියලා දෙන්න බැරි වෙනවා ෆෝකස් එක නැති වෙන එක පාට එකම මම අතින් මලින් 1 2 3 4ක් වෙනවා නේ 4ක් වෙනවා තව එකක් වෙනවා මෙතෙන්දි එකක් වෙනවා අර අපි අර මේ ලියා ගන්න එකත් උන්ද නෑ මේක ලස්සන කරලා තිබුණා මේ තියෙනවා මේ ඩ්‍රොයින් ටූල් එහෙම මේ චුට්ටක් මම මතර කොමත් එක ඔලුව ෆෝකස් කරගන්න අමාරු එක පාට මතකද හරි මෙතෙන්දි මම දැන් නිකන් ඉරක් ගන්න හරි දැන් මෙතන හරිද මෙතන ඉන්නේ කොහොමද එකක් වෙනවා සීමා 1 2 3 4යි අසීමා තුන 4යි එකක් ඕනේ මෙතන එකක් ඕනේ නැහැ ඉන්නේ කොලේක ඉතින් බලන්න ගන්න ලේසි නේ මම මේ මම මවුස් එකෙන් කරන්නේ මවුස් එකෙන් ලියව ගන්න දෙල්ල වැඩක් නෙමෙයි හොඳේ හරි ඊට පස්සේ මෙතන වාඩි වෙන මතක් දෙන්න එකක් තියෙනවා තින අනන්තය කියලා එකක් සීමා මෙතන තියෙනවා ධන අනන්තයක සීමා sorry මෙතන කීය දෙන්න මෙතන ඉන්න කීය සීමා හතරන 1 2 3 4යි සීමා හතරයි මම මෙතන අර සීමා f එක ලියන්නේ මේ ඉන්කොලටි එක ලියලා මෙතන කීය දෙන්න තින අනන්තය කියලා ගන්න මෙතනින් තින ධන අනන්තය කියලා හරිද හරි අර සීමා හතරයි මෙතන එන එන එක දින මොකක්ද මේ x ඉන්න එකයි එකෙන් නෙමෙයි මෙතන x ඍණ 2යි මෙතන x ඍණ 3යි කියලා හරිද හරි මේක ලියන්න ඩොක්ටර් හරිද ඊට පස්සේ ඍණ අනන්තය කියලා මෙතනින් පටන් ගන්නවා ඊපස්සේ මෙතනින් 1 තියෙනවා මෙතන ආයෙ මෙතන 1 තියෙනවා ආයෙ මෙතන 2 තියෙනවා මෙතන 2 තියෙනවා ආයෙ මෙතන 3 තියෙනවා දෙසි උන්ද ලියන්න යන්න හදන්නේ මොකක්ද ඊස්සේ මම x කියන එකක් දාගත්තා අපි මෙතන x කියන එකක් දාගත්තා මෙතනත් s දාගත්තා මෙතනත් s දාගත්තා අර පැත්තට ඔක්කොම කඩ ලොකු පැත්ත මේ පැත්තට දාන දාන යන්න මොකුත් තැන දෙන්නේ හරිද? පැහැදිලිද? පැහැදිලිද? හරි හරි. සමාන ලකුණක් එන්නේ මෙතෙන්ද ඉතින් උඩේකේ පොඩ සමාන ලකුණක් දාන්න මතක මම මතක තියලා දැන් දාන්න සමාන ලකුණක් විදිහින්ද හරි. හරි. ඊට පස්සේ මොකක්ද වෙන්නේ මම x වලට මෙතන අතර මෙතන දෙකම එකට වැඩි අඩුවක් එකට වැඩි අඩුවක් කියන්නේ මෙතන බිංදුව ගත්තා ඇයි. ඊට පස්සේ
බින්දුව කියලා ගන්න පුළුවන් මෙතන ඊට පස්සේ මෙතන කීයද 1 2 4 6ක් කීයද එන්නේ භාගේ කැෂන් පහ කැෂන් පහනේ තියෙන්නේ කැෂන් පහ කැෂන් පහ ගන්න කැෂන් පහ ගන්න මෙතන 2 3 4 6 2 කැෂන් පහ වගේ ගන්න දෙකයිෙන් පහ වගේ ගන්න මෙතන තිය 3 ඩේ වගේ 4 වගේ ගන්න හරිද අර 2 3 4 4 වගේ එකක් ගත්තේ දශමකයක් ගත්තේ වල ලේසි වෙනවද 1.5 2.5 4 මෙතන බිංදුව හරිද අර මේ පොඩක් දාලා බලමු දැන් හරිද උත්තර මොනවද එන්නේ කියලා මේකට දාමු බිංදුව දැම්ම මොකක්ද වෙන්නේ මේක අයින් වෙනවා මේක අයින් වෙනවා මේක අයින් වෙනවා උත්තර කියන්නේ ඍණ අගයක් තියෙනවා ඍණ තියෙනවා හරිද මෙතනක් තියෙනවා ඍණ දෙවෙනි එකේ ඍණ තුන්වෙනි එකේ ඍණ තියෙනවා උත්තර වල පේනවා ඍණ අගයන් තුනක් මැද උත්තර ඍණ අගය තුනක් මැද මොකක්ද වෙන්නේ ඉතින් මෙතන ඍණ වැඩි කරනවා මේක ධන වෙනවා දෙක ඊට පස්සේ ධන ඍණ වැඩි කරපුවාම ඍණ වෙනවා ඍණ කියලා එනවා හරිනේ ඒක ඍණ ඊට පස්සේ මෙතන තමයි 1.5 දාන්න තියෙන්නේ ඍණ අතර උත්තර ඍණ ඊපස්සේ 1.5 දාපම මොකක්ද වෙන්නේ 1.5 එකක් කරනවා කියේද 1.5 කරනවා කියන්නේ ධන එනවා 1.5 කරන එක කරන ධනනේ මේක 1.5 ඍණ දෙක කරනවාම කියේද ආ මෙතන ඍණ කියලා එනවා මෙතන 1.5 ඍණ තුනක් කරනවා මේත් ඍණ කියලා හරි තේරෙනවනේ 1.5 අඩු වුණාම කියේද ඍණ එකක් තේරෙනවනේ සාමාන්‍ය ධනගයක් ඉන්නේ මෙතන 1.5 අඩු වුණාම ඍණ දෙකක් ඍණ දෙක ලොකු වෙන එක දැෂන් පාට වැඩි. ඉතින් ඍණගයක්ම ඉන්න ඕනේ. මෙතන තියෙන ඍණ දෙක දැෂන් පාට වැඩි ලොකු වෙන ඍණ තුන. අතර වෙන ඍණගයක් කියන හරිනේ. හරි එතන ඍණ ඍණ කියලා එනවා. හරි එතන මොකද දෙන්නේ උත්තර ටික එතන? ඍණගය දාන එනවා එකක්. ඊට පස්සේ මෙතන ඍණ මෙතන ආ ඍණ කියලා. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? මේ වැඩි කරලා ගත්තොත් එන්නේ මොකද්ද? මේක ටික ධන ඍණ ඍණ කියලා මොකක්ද දෙන්නේ? ධන කියලා එනවා. ධන ටිකමයි මේක ධන කියලා උත්තරේ. මේක ධන කියලා. හරි හරි. ඊට පස්සේ මෙතන දෙක දැෂන් පාට දෙකෂන් තහ පාදාර බලමු උත්තර වලට මොකද ඉස්සෙල්ලාම දෙකෂන් පාදම මොකද දෙකෂන් පාය එකක් කරුණා කියද ධන ධන උත්තර නෙන්නේ හරි ඒක හරි ධන කියනවා දෙකෂන් පාය දෙකක් කරුණා කියද ඒත් ධන උත්තරයි දෙකෂන් දෙක කරුණා දෙකෂන් පාය ධන දෙකෂන් පාය ආ දෙකෂන් පාය ඍණ කරුණා කියද එන්නේ ආ ඒක නේද ඍණ උත්තරක් එන්නේ ඔයාලා පේනවා මෙතන ධන ධන කියන කියලා එනවා ධන ධන ඍණ කියලා එනවා හරිද හරි ඔයාලා පේනවා ධන ධන කියනවා ධනමයි ධන ඍණ ටික කරපම ආයි මේක ඍණ වෙනවා හරි ඊට පස්සේ 3 රඩිය වැඩි එකක් දාන්න. ඔයාලා වෙන 3 රඩිය ගියක් දාපුවාන් පස්සේ 4 කියන එක දාමු. මෙතන 4 දාපුවම ධන ගයක් එනවා. මෙතන 4 දෙක කරාම ආයි ධන ගයක් එනවා. 4 3 කරාම මෙතන ධන ගයක්. දැන් ධන 3 3ම ධන. කියන්නේ මේක ධන ගයක් එනවා. ලේසියෙන් දේ අවුල නැහැ. තේරුම් දාගන්න ඉතින් හරි ධන කියනවා. ඊට පස්සේ ඔයාලට වැඩක් ඉන්න මෙතන. ධන කියන හරිද? හරි මේක ධන කියලා එනවා හරිද? හරි දැන් ඔයාලා වෙනවා මෙතන මොකද්ද ගන්න කියලා තියෙනවා. යාලා බින්දු රඩිය වැඩි එකක් ගන්න කියලා තියෙනවා හරිද? බින්දු රඩිය ගන්න කිව්වම මොකක්ද වෙන්නේ? මෙතෙන්දි මොකක්ද වෙන්නේ? තව මේක ධනගයන් තමයි ගන්න තියෙන්නේ. මේ අංග ධන මේ පරාසය විතරයි ඉන්නේ. හරි. හරි. ඒ පරාසය ගත්තාම මොකක්ද වෙන්නේ? එක පරාසයක් තියෙනවා බලා ගන්න. දැන් මෙතන සමාන ලකුණු නැහැ නේද? කතා දෙන්නේ ඔයාලා මතක සමාන වුණා කියලා. මගේ ඉස්සර දැම්මේ නැහැ උඩින් මෙතන. 1 ඉලක්කම කලින් සමාන වුණා 1යි 3යි සමාන වුණා. මෙතන සමාන වෙන්නේ නැහැ. මොකද සමාන වුණාම සටිස්ෆයි වෙන කතන්දරයක් නැහැ. වැඩි වෙන්න ඕන කියලා තමයි කියන්නේ. අද තමයි සංඛ්‍යා රේඛාව ඇන්දොත් එතන ඇන්දා කියලා තන ඔයම. ඒතොර 1 තියෙනවා. මෙතන සංඛ්‍යා රේඛාවේ 2 තියෙනවා. සංඛ්‍යා ක්‍රම තුන තියෙනවා. අපිට අපිට ගන්න කිව්ව කීයද? එකක් ගන්න කිව්වා එකක් තියෙන එකේ ඉඳලා දෙක වෙනවා. කියන්නේ මෙන්න මෙතන x පරාසය එකක් තියෙන කියලා. එකට වැඩිය x අඩුයි දෙකට කියලා මේ පරාසය එනවා එකක්. අනිත් එක එනවා කීයද? අග පරාසය තුන ඉඳලා තුනට වැඩිය වැඩි x අනන්ත රඩිය අඩුයි. හරිද? හරි. පැහැදිලි? තේරුණා නේද? හරි. ඊට පස්සේ දැන් ඔයාලා මම මොකද කිව්වේ? දැන් මාක් එක දාගන්න ඕනේ. මාක් දාන්නේ මොකක්ද දෙන්නේ? මට මේක බලා ගන්න පඩල ගන්න තුන මේ සීමාන ගන්න එතකොට වල දෙනවා තුනට වැඩිය වැඩි තුන කියන එකයි තියෙන්නේ නැහැ ආ එතකොට මෙතන වල රවුමක් දෙන්න නැද ගන්න ඕනේ තුනයි තියෙන්නේ නැහැ මෙතනත් තේ මෙතන දෙකට වැඩිය වැඩි කියලා කියනවනේ ආ මේකත් මෙතන අයිති වෙන්නේ නැහැ පැහැදිලිද එතකොට 1යි 2යි මෙතන 2යි 3යි අයිති වෙන්නේ නැහැ හරි පැහැදිලි නේද ඊට පස්සේ 1 කියන එකත් අයිති වෙන්නේ නැද 1 කියන එකත් ගන්න එතන තමත් මේ විදිහට එන්න ඕනේ පැහැදිලි නේද හරි ඊට පස්සේ මොකද අපි දැන් ලියනවා ලියන්නේ කොහොමද දෙන්නේ මේක අපම අංක රවුම් වෙන තැන් වලට වරහණක් එන්න ඕනේ මෙහෙම මෙතන රවුම් වල වරණක් එනවා. ඊට පස්සේ කොහොමද එන්නේ ලියන්නේ? එකක් එනවා 1 2 කියලා එකක්. එක සීමාවක් එන්නේ 1 2 නේ. 1 2 කියලා එකක් ලියනවා සීමාවක් ඔන්නවම. හරිද? මෙතන එකක් තියෙනවා කිය 3 අනන්ත එක. 3 අනන්ත එක සීමාවක් තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ මොකද ගන්න? දැන් අනන්තේ මං කතා කරන අනන්ත කියන එක සීමාවක් ගන්න විදියක් නැහැ. අපි ඒක මේ වරණක් ගන්නවා. මෙතනදී ඔයාලා බලන මේ අපි බෝලන්නේ රවුම් නැද්ද ඉස්සාවම නේ. ඒකදී අනිවාර්යයෙන් වරණ නිකන් වරණ හොමුද? මෙතනදීත් එකේ තියෙන වරණ මොකද්ද? නිකන් වරණක් එනවා. මෙතනදීත් එන්නේ මොකද්ද? නිකන් වරණක් එනවා. මේක යටදී මේලේ කියලා කතන්දරයක් කියනවා. තේරෙනවද කියන කෙනා අහන්න මේක අයිතරක් කරන්න හරිද? ඔන්නක තමයි කතන්දරේ. හරි නේද? හදපු කෙනෙක් ඉන්නවා කවුරුහරි. හරිද? කියන්න මේ
තැන තියෙන කිනුල් හරිද තේරුණාද ප්‍රශ්න නැද්ද ඒක හරිනේ හරි ඔන්නුත් උත්තර වගේ උත්තර නේද ආවේ එහෙම නේද හරි මම මෙල බලුවා හරි මයිස් හරියද කියලා හරිනේ වෙන අර U එක අකුරක් ගන්නනේ මේලේ කියලා කියන්නේ දෙකම අයිති වෙනවා කියලා අපි මේවා කරන්නේ අපි මොකක්ද අර කියන්නේ පොඩි කාලේ මොකද කරන්නේ මේ කුලක කරද්දි කරන්නේ මේලේ කියලා එහෙම කරද්දි අර මේ දෙකම අයිති වෙන කෙනෙක් තමයි එකෙන් දාන්නේ. මේ දෙකම ගන්න කෙනෙක් තමයි. හරිද? ඔක කරා. ඔතන එකක් හරි බිංදුව වුණොත්. හරි. හරි. ඔඩකින් අර කෙනෙක් කන ඔතන එකක් හරි බිංදුව වුණොත් ආවොත් බිංදුවට සමාන වෙනවනේ. ඒ කියන්නේ මෙතන අපිට ගන්න බැහැ වුණා බලා ගන්න. ඔයා අහන්න බිංදුවට සමාන වෙනවනේ. බිංදුවට සමාන ඒවා ගන්න බැහැ. මෙතන මම හිතන්නේ ඍණ දෙක ගන්න බැරි වෙන හේතුව මේ අංගයන් ගන්න බෑනේ. අපි ගන්න ධන එක ගත්ත කියලා හිතන්නේ එක ගන්න බැරි වෙන හේතුව එක ගන්න බැරි වෙන තව හේතුවක් තමයි එක ගත්තොත් මේක බින්දු වෙනවා සෙට් එක බින්දු වෙනවනේ ඒක ගන්නත් බෑ කලින් එකේ ගත්ත දිව තමයි ඊට පස්සේ මෙතන දෙක ගත්ත කියලා හිතන්න දෙක ගත්තත් ඒකත් සෙට් එකෙන් බින්දු වෙලා යනවා සමාන වෙන්න බෑනේ ඒකත් වෙනවා මෙතන තුන කෙනෙක් ගත්තොත් මොකද වෙන්නේ මේකත් බින්දු වෙලා මේ සෙට් එකෙන් බින්දු වෙලා යනවා ඒතර ගන්නත් බෑ ඒතර තේරෙනවද ඔයාලා 1 2 3 කියන එක ගන්න බෑ අයිති වෙන්න බෑ අනිවාර්යෙන් අඩු වෙන්න ඕන කියලා යගේ ආ ඒක තමයි මෙතන ඉන්නේ කලින් එකේදී උනේ කලින් එකේදී අපි බින්දුවට සමාන කතන්දරයක් තිබ්බ බැලුවා මේක තිබ්බනම් අපිට ගන්නත් වෙනවා ඒක ඒතර මේක ඩොට් එක පාට කරලා ගන්න ඒතර එන්නේ කොහොමද ඒතර ඔයාලා මේක අඳින්නේ කොටු වරහන දෙපැත්තෙම ගන්න එක පැල්නේ දරහව කියලා දෙනවා දැන් කතන්දර ඇහුව කෙනෙක් උඩි කවුද හරි නේද වාට ඔව් තැන්කියු කියලා තන හරිද ආටි උදලා හරි අනේ හරි චුට තේරුම් ගන්න හරි දෙන්න මම නවත්තර මේක හරි මම අප්ලෝඩ් කරන්න මම ඉන්නේ වෙන කට දෙන්න මම මැසේජ් දාන්න කරගෙන හරි පෝස්ට් කරා මම අප්ලෝඩ් කරා